සරණයි කවුුණාවන්බරේ සත්පුරුස පින්වත්නී පින්වන්තු එත්තු සන්සුරාදාරාත්‍රී අසන දහම් ගැට්ලුවලට පිරතුූ ලබා දෙන ධර්මසාකච්ඡාවාරයයි මේ ආරම්භ කළේ. අද සූතුන් වන ධර්මසාකච්චාවාරය. සමන්තාචක්කවාලි සු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මං මනිරාජසේ සුනන්තු සග්ගමොක්ක දම් දම්මා සවෙනකාලු අයන් බදන්තා දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්ම සවෙනකාලු අයන් බදන්ත නමුතසේ භගෙවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවිතු අරහතු සම්මා සම්බුද්ධසේ කවනාවන්ත ගුණබර සත්පුරුස පිංුවත්නී සජීවී ධර්මසාකච්ඡා මාලාවි, අසු තුංගන ධර්මසාකච්ඡාවාරය අදත් මේ දිහත ආරම්භ කරන්නේ රත්නපුර පදිංච සුපින්වත් ව්‍යාපාරික ජයලාල්පියම සිංහ මැතුදුුම් එම පින්වන්ද සාන්තිරන්තුන්ග මැතිනී දූ දරුවන් විසින් නිර්මාණය කළ මිනිපුර අමාසාන්ධ්‍ය තපු වනාරන්න සේ නාසනයේ සිට අපත් අප සිස්සේ අප රැකේ පඥ්ඥාසාර පොඩි හා මුදුරුවොත් විරදවගේීම අදත් මේ විදිහයට සම්බන්ධ වෙනවා. සත්පුරුස පින්වුවනී ඔබ හලතියෙන පලවැනි පස්්නය අවසරය සුපින්වස්හමින් වහන්සේ. දුතාංගසාහ සීලයේ අතර වෙනස කවරේද. දුතාංග සුරකීමෙන් විසේ සානිසංස හිමිවේද. දුතාග කඩකිරීමෙන් අකුසාර ඇස්සේද. ගිහි අන්ට දවසක්හු උපෝසත සීලේමෙන් දුතාංග සමාධංවී හැකිද කරුණාවෙන් පහතාදන සේවා පින් අස්සා මින් වහන්සේට නිදුක් නිරෝකී දීර්කායස ලැබේවා කියලා? සත්න දුතාග කිව්හාම සීලය ඉතාම උසස්මට්ටමකින් පවත්වාගෙන යන්න කැමති යෝගාවචරයින්ගේ වටිනාම ක්‍රම විදිහයක් තමයි අතිරහික විදිහට දියුණු කරගන්න උසස් තත්ත්වයක් තමයි දුතාග කියල කියන්නේ. සීලය ඉතාම උසස් මට්ටමකින් පවත්තගෙන යන්න කැමැති යෝගාවචර පින්වතුන් සමාධන්වන දුතාංග දහතුනක් තියෙනවා. ඒ දහතුන හඳුන්වන්නේ තෙලෙස් දුතාග කියලා. මේ දුතාංග දහතුනම ඉතාම උසස් ගුණාග ධර්ම සමහර පිින්වතුන් වහන්සේලා වස්කාලයට විතරක් සමාධන් වෙනවා තමන්ට පහසු පහසු හැකි විදිහට කටයුතු කරනවා හැබැ දුතාග පුරන්න පුළුවන් නං ඔය ඇත්තන්ට ලැබිෙන ප්‍රතිඵලත් ලබාදන විශේෂ විපාකත් පොඩින හැ. ඔබ සිතකය වචන සංවර කරගෙන දුතාංග සමාදාන් වෙලා කටයුතු කරනවා නම් උසස්ප්‍රතිපල් ලැබෙනවා බිස්සූන් වහන්සේලාට වගේම ගිහිපින්වතුන්ටත්. දෙපාර්සවටම පුළුවන් මේ කටයුතේ දෙන්න. හැබැ බිස්සුන් වහන්සේලා බිස්සු ඉන්න හසල ගත්තහම ඒ දුතාග පුරන්න පුළුවන් ප්‍රමාණ වෙනස් වෙනවා. පිංවත්නි තිචීවරකාංගය පාන්සකූලිකාන්ගේ පින්්ඩපාතිකාන්ගේ, පත්ත පින්ඩිකාන්ගේ, කළුපච්ඡා කත්තිකාන්ගේ, සපදානාචාරිකන්ගේ, ඒකාසනකන්ග, ආරං්ඥිකාංගය, සේසාත්නකන්ගේ යථසන්නතිකාජංග ඒවාගේම රුක්කමූලිකන්ගේ අබ්භෝකන්සිකන්ග ඒවාගේම නේසා චිකංග එකේලා මේ විදිහට තියෙනව සියුරු සම්බන්ධ දුතාංග දෙකකොත් පිණ්ඩපාතියේ සම්බන්ධ දුතාග පහකුත් සේනාසන සම්බන්ධ දුතාග පහකුත් කෙල ඔක්කෝම දුතාංග දහතුනක්. එතින්දි වීඩ සම්බන්ධව තමයි එක දුතාගයක් තියෙන්නේ. එතකොට සම්බුදු සසුනක මහාවීරයක් සද්ධහාාවක් තියෙන පින්වතුන් වහන්සේලාට දුතාංගඉතාම ඉහලින් සමාධන් වෙලා රැකලා උසස්පතිපල් ලබන්න පුළුවන්, දුතංගධාරී බිස්සුන් වහන්සේ හතරාග තන්තෝ ලැබී මහාකා්‍යෙප මහරහතන් වහන්සේ. එතක දුතාංග කඩකිරීමෙන් අකුසල් වෙනවා දෙකෙල ඇහුව දුතාංග කඩකලාට පස්සේ වෙන විශේ සකුසලයක් නැහැ. නමුත් පින්වත්නී රැස්කරගානතිබ කුසල් අවස්ථාව නැති වෙලා ෑම තමයි වෙන්නේ. දුතාග රැකීමෙන් දෙවිමිනිස් සැපසම්පස්සා සුවසේ නිවන් දැකීම දී බොහෝපටපල් ලබන්න පුළුවන් උසස් විදිහට තමාගේ කයවචන සංවර කරගෙන කටයුතු කරන හින්දක්. ගිහි අන්ටත් දුතාග සමාධන් වෙන්න පුළුවන් හැබැයි සියලුමු දුතාංග නෙමේ. ගිහින්ටත් යම්යොන් දුතාංග උපෝසත සීල දවසට සමාදං වෙලා කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අහල තියෙන ප්‍රස්්නය තමයි. රරණ ස්වාමිින් වහස. අප සාාසනයේ නායක ස්වාමින් වහන්සේලා වැඩසිට්නාා බව දන්නා කරුණකි. නමුත් උන්වහන්සේලා ශාසනයේ සඳහා කුමන මෙිහෙයක් ඉටු කරයිද යන්න පිළිබඳ ලොකු අවබෝධයක් මාතුළ නැත උන්වහන්සේලාගේ කාර් භාරයේ පිළිබඳව පහධාරන්න ස්වාමිින් වහස තිෙරුවන් සරණය ස්වාමින් වහස කියලා. පංවත්න ලංකාව දහන නිකායවල් තුනත් තියෙනවා. පළමු නිකායේ සියම් මහනිකාය. සයම් මහනිකායි මල්ලතු අස්කිරි දෙපාසවේ. ඊට පලසේ අමරපුරු නිකාය. ඊළඟට රාමණ්්‍ය නිකාය ඒ තමයි අනුපිළිවෙල. ඒ සියලුම නිකායවල්ල මහනනායකු සසාමන් හසල වැඩඉන්නවා. ඒ නිකායවල්වල යම්යොම් පාර්සවත් තියෙනවා. රාමණ්‍ය නිකායට ඇරෙන්න්න අනෙත් හැම නිකායකටම ඉැන් සියම් සියම් අමරපු නිකායවලට පාර්සවත් තියෙනවා. ඒ පාර්සයවල නායකත්වයේ හොබවන මහනායක ස්මිින් වහසලඇත් වැඩ ඉන්නවා. ඒ මහනායක ස්වාමිින් වහන්සේලාගේ මූලිකත්වයිෙන් ඒ නිකායේ විදායක කාරක සභභවක් කෙර එකක් තියෙනවා. ඒ විධායක කාරක සභාවට ස්වාමින් වහන්සට විසිනමක් වූයේ වගේ පමාණයක් වැඩ ඉන්නේ. ඒ ස්වාමින්න් වහන්සේලා තමයි නිකායික බිස්සවූන් වහන්සේලා පිළිබඳ සහ. යාරන්න ආයතන සම්බන්ධ විශේෂ ටීන්දු තීරණ ගන්නේ. පින්කං උපසම්පදාතියදී ශාසනක විරෝධී කටයුතු ඩි කටයුතු කියයාාකාරකම් විශේෂ විනේ පරීක්ෂණ පැවැත්වම්. ආදී පරිපාල සේෂත්‍රේට ඕන කරන බොහෝ කවුණු එතන තියෙනවා. මහනයක ස්වාමීන් වහන්සේත්තම වැටිම බරතලපමාණයක් තියන්නේ මහනයක ස්වාමින්න්හස තමයි උපසම්පදා සාමනීයට සහතිිකහෙම අස්සං කරන්න ඕන ලේක්කා අධිකාරීය ස්වාමින් වහන්සර යිඉන්නවා විධායක ලේක්කා අධිකාරය ස්වාමින් හසර ඉන්නවා බහ . පබල මේ දිගුකල් පවතින වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින්දී වෙනම කර්මවාගාචායන් වහන්සල පුහුණ කරලා තියෙනවා. ඒ ඒ පලාාත්නායෙකු වාමින්න් වහන්සලා ඉන්නවා. ඒ ඒ ස්වාමින් වහන්සේලා ඒඒ පලාාත්තල ඒ කවුණු සම්බන්ධව වැඩ කටයුතු කයනවා. තමන්ගේ නිකායෙක ස්වාමිින් වහන්සේලාගේ යම්ඥාන් දොස් පරුස් විධකාරනා මහනයක ස්වාමින් වහසල ඉහල නිකායකු වාමිහස දැනුන්දී අවස්්‍ය පිවර ගැනීමදී යම් වැඩි පිළිවෙලක් තියෙනවා. සාාසනයේ පැවැත්ම වෙවි ඒ තියනෙන වැඩපිළිවල බොහොම සුවිසේසේ කාර්භහරයක් ඉෂ්ට කරනවා. අකන්්ඩ පැවැත්මක්නව වගේ සුරක්ෂතකම. ඉතාම ඉහදී මතියෙනවාගේම ලෙඩදුූකායදර පීහිඩා සහ ඇතිවන ප්‍රස්න කරදරවලද මැදිහත්තලා සහයෝගය ලබාදමාදී බොහෝ කවුණුකාණ තියෙනවා. වර්තමානයේදී ඉතාම ප්‍රබල විදිහර කයාාත්මක් වෙන හැකියාව ලැබිල නෑ ඒකට හේතුව තමයි පවතින දේශපානය ස පවතින නීතික මාදී දේවල්ලෙක්ක බිස්සුන් වහන්සේලාට අතීතයේ තිබවාගේ ස්වාධීන පබල මෙහම කටරුකි. මේ හැකියාව වර්තමානයේ දී අහිමි වෙලා තියෙනවා. ඔකෙටියේ මතක්ට තවත් බොහෝ කවන්නු තිබෙනවා. ඊළඟ ටහලතියෙන පස්්නේ තමයි තෙරුවන් සෑනය පින්වස් සහමින් වහන්ස. සෝතාපන්න වූ අයෙකු අතිම් පංච ශ්‍රීලයේ බිඳින්න පුළුවන්ද. කානිකව මේ පහදා දෙන්න පින්වත් සාමින් වහස තෙරුවන් සානය කියලා. සතුම් මැදීම සොරකාන් කිරීම කාමීවාතවා හැසිරීම බොලුකීමාදී දසකුසල කරම පත වලින්. පින්වත්නී අදත්තාධානය කාමයස්සුමිච්චාචාරය මුසාවාදී, පිසුනාවාචයේ පරුසාවාචයාදී කර්මපත හතක්ම ලෝභමූල හිත්තලින් කෙරෙන්නේ. ඒ ලෝභමූල සිත්වලියින් සිත් හතරක්. ඩිටිගත සම්පයුත්ත හිත්හතර නැත්තටම නැති කළදානව සූහන් මාර්ගහිතකින්. ඒවාගේ විචිචිච්ා සම්පයුත්ත හිතත් නැති කරනවා. අනිසිත් තිබුණට ඒ සිත්වල්ට කරන්න පුළුවන් අපාය ගමනීය ශක්තියත් නැතිවෙලා යනවා ඒවාගේ දෙන්න පුළුවන් චෛතසි කොල ස්වභාවය වෙනස් වෙනවා. එකන අපය ගමනීිය සක්තිය නැතිවෙලා යනවා. ඒකයන සෝහන් ඌූ කෙනෙක් අති පංචසීලී බිඳෙන් අවස්ථාවක් ලබෙන් එැහැ. ප ස පින එන්න. සෝහන් ඌතුමන් වහන්සේලාගේ කැමැතිවන රකින්න ආසවන හිත නිතරම බරවතියන රකින සීලේ වෙන්නේ පංච සීලයේ ඒක ආරයෙ කාන්ත සේලේ නැත්තං ආරයන් වහන්සේලා වැඩිවස්සයෙන් කැමැතිවන සේලයයේ. ඊළඟට අහලතියන පස්නය තෙරුවන් සානය පින්වා සාමීන් වහන්ස. බුදුරජාණන් වහන්සේලාර දහටිය තැමීමක් සිදුවෙනවාද. මුතිියන්ගනි විහාරභූමය පිහිති ස්ථානයේ බුදුරජාණන් වහන්සේගේ දහඩිය මුතු බවට පත්ව බවාසා ඇත. කහුණාවෙන් පහදා දෙනසේක්වාතිරුවන්සානය සාමීන් වහන්ස කියලා. සත්පුරුස ප බුදුරජාණන් වහන්සේලාට ධාඩිය දැමීමක් සිදුුවෙනවාද කියල ඇහුවොත්. භාගිවතුන් වහන්සේට පංවත්නයේ දහඩිය දැමීමක් වෙන්න නැහැ. එකට හේතුව තම දෙතිස්මහා පුරුසලක්ෂණ පිහිටලතියෙන ආකාරය බුදුරජාණන් වහන්සේලාගේ ඒ විදිහටධාරී දැමීමක් නැතිව වනාට පින්වත්නි භාගිවතුන් වහන්සේ ලංකාවට වැඩම කළ වෙලාවේදී විස සිදුවීමක් වුණා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වර්සේ වෙසක් පෝය දවස පන්සේයක් රහතන් වහන්සේලාතක කැනනයට වැඩම කළ මේ කැණට වැඩම කරපු වෙලා වේදී. බුදුරජාණන් වහන්සේ සොළොස්මස්ථානවලට වැඩම කළා. ඉන්දක කියන දීවපුත්‍රය ආරාධනාවක් කලා තමන්ගේ රාජතාානය තමන්ගේ පදියසේවන මුතිියංගනයට භාගිවතුන් වහන්සේට වැඩම කරන්න කේරා. ඒ අනුව භාග්‍යවර්ති ලෝගුදු ුදුරජාණන් වහන්සේ මුතියංගනයට වැඩම කලා. මුතිියංගනයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ අද මුතියංගෙන චෛත්‍ය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියේ සුවයිෙන් වැඩ හිටියා. එතින්ඩි භාගිවතුන් වහන්සේගේ විශේ අධිස්ථානය සමග. භාගිවතුන් වහන්සේ ඒ දහඩිය ගලන්න සලස්සවල එයින් අධිස්ථානකරනව භාගිවතුන් වහන්සේගේ ඒ සාරීරික ධාතුන් වහන්සේලා වැනුම්පිදුම් කරන්නට පුළුවන් වස්තුවක් බවට පත් කරන්න. මොකද ලංකාධානයේ තලේ කැන භාග්‍යවතන් වහන්සේගේ හැමාකාරයකම ධාතුන් වහන්සේලා වැඩයින්න උතුම්ම උතුම් පිින්බිමක්. එදා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දාඩියබින්ඩු මුතු බවට පත්වෙෙන්න්නට අධිස්ථාන කලා. බදුරජාණන් වහන්සේලාට පවතින දෙතිස්මාර්ප් උසලක්ෂංසාහ ඒ සාරීරික ස්වභාවය ඒවිදි සහ ඒ බලයනු වෙනස් කරගන්න පුළුවන්. බුදුරජාණන් වස ඒ විදිහට මුතු භවට පත් කරපු ඒ ධඩිය බින්දු තියන ඒ පිම්බීම දේවානා පීතිස්සරත්තුමාය කාලෙදී දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමක් රෝපණය කරලා වඩාත් තහුරු කලා. භාගිවතුන් වහන්සේගේ මුතුභවට පත් කරපු ධාටිය බින්දුුත්. ඒවාගේම කේසධාතුන් වහන්සේලාත් නිධංකරමින් නිරෝධ සමාපාතිසුවයෙන් එදා වැඩහිටිය පින්බිමි මුතිියංගෙන චෛත නිර්මාණය කළ. ඒ බව බුද්ධගෝසය පින්වාස්වාමීන් වහන්සේ සමන්තපාසාධිකා අටුාව සඳහන් කලා තියෙන වගේීම තූපවන්සේත් ඒ පිළිබඳව සඳහන් වෙනවා. ඊළඟත අහලතියන ප්‍රස්්නේ තමයි තෙරුවන් සරණය සාමින් වහන්ස. සෑම නියාම දර්මයකට මූලික හේතුව කරමේ දැ සැකයක් පවති. උදාහනයක් ලෙස. කිසියම් පුද්ගලයෙක් සීතරටක ජීවත්වීමට ගොස් සිටින විට. සිතුනියාමයෙන් අධික සීතලට පත්ව දෙදවී මියයන්නේ ජුතුනියාමේ හීතුකොට ගෙනද. එසේ සීතරටක ජීවත්වීමට යෑමට. මූලික හීතුව කර්ම නියාමේ නිසා නොවීද. පැහැදිලික දෙන සේක්වා තිෙරුවන් සෑනෑ ස්වාමින්න් වහන්ස කියලා. පින්වුවත්න යම් තැනකට යන්න කරමේ බලපෑවත් ඉන්පස්සේ එහි ජීවත් එෙනකොට නාමරූපධර්ම අර කරමය නිසාම ඇතිවෙනවකල හිතන් එපා. මෙවා නාම රූපධර්ම. හීතුවන්ග හැත්ේ හට ගන්නේ සන සනයක්පපාසා වෙනස් වෙනවා. මේ නාමරූපධර්මයන්ගේ පැවැත්ම වගේම එත් වෙන්න පුළුවන් හානි කාරණාවලදි විවිධාකාර හේතු බලපාලන පුළුවන්. මෙ ලෝකය පාලනය වනයි නියාමධර්ම පහත් තියෙනවා. උතුබීජ නයාමෝචයේ කම්ම දම්මනයා අමතා. චිත්තස්සට නයාමෝතිය නෙීු උපංචනයා අමතා. උතුනියාමේ බීජනයාමේ කම්මනයාමේ දමනයාම මේේ චිත්ත නයාමය කියයන මේ නි්‍යයාම ධර්ම පහා. උතුනයාමේ කීවේ පිංවත්නී පණනැති වස්තුූම් පිළිබඳ තියන නහමන ස්වභාවයක්. ඒ කියන්නේ ඒ ඒ රිතුවලට හුලං හමන එක වැස ලැබීම. නිසි කලට රිතුූදාවීම දැම්මීම ආර්ථමාසකයන්න පොයදවසේ හේමන්ත වස්සාන රිිතු දෙකාතර වෙනස්වීම වුණනා. පොයදවසට පහෝ වස්සාන රිතුවා රම්භ වුණා. මේ වසන්ත රිතුහා රම්භ වනා. එතකොට පින්වත්නි මේ විදිහට හෙමන්ත ගිම්හන වස්සාන විදිහට තේරුම්ගන්න ඕන. ඇමේයාකාරයට රිතුූදාවීම ඒ කාලගුණ හිතුවලට ආවේනික වෙනස්කම් මේ විදිහට සිද්ධ වෙන රෘතුනියාමයට අනුව. බීජනයාමකෙන් ඇටවර්ග බීජයන්ගේ ස්වභභාවය සම්බන්ධ කාරණ. කම්මනයාමය කියන කර්මය හා විපාකයේ පිළිබඳ කාන. ධර්මනයාමය කියන ධර්මතාවයේ ස්වභාවී පිළිබඳ කාරන බු සත්වයන් වහන්සේ නමක් අවසංවායට ලෝක උපත් ලබනකොට ස්භාව ධර්ම ඇතිවුණ වෙනස්කම් වගේ බොහු කාරණ චිත්තනයාමේ කියන්නේ සිටහි ස්වභභාවය සම්බන්ධ කාරණ. එතකොට ප්‍රචිත විජාඥානයේ ආදී දියුණු කරගන්න ස්වභාවයන් පිළිබඳව කාරණ. එතකොට හැ ම දේටම මෝලික හේතුව කර්මයකෙ ලැහුවත් කර්මයනමේ ඒ හැම එක්කට මෝලික හේතුව. මකද තමන්ගේ කර්මය අනුව මේ දේශ ගුණික වෙනස්සීමාදී ඒ කවුුණුඉහෙම වෙන්න නැහැ ඒකවෙන්නේ තෘති ස්වභාවේ අනුව. එතකොට යම්යාම් කුරුල්ල වර්ග වසන්තකාලයේ ලංවෙනකොට තමයි කෝඩුහත්ලා ඒ බිත්තර දැමීම් ආදී කටයුතුු සිද්ධ කරු ලබන්නේ. එවගේ ඒ කාලානු රූපව සිදුවන යම්යම් කවුණු වලදී කර්මය අදාල නොවී සිදධ වනකානා රාසියක් තියෙනවා එනිසා තමයි උතු නියාම් බීජනයාාම චිත්ත නයාාම දම්ම නියාම කියන නයාාම ධර්මතා තේරුන් ගන්න ඕන කම්ම නයාම එක නියාමයක් විතරයි කර්මය මූලික හේතුව නොවේ. සත්තක තාන්තරයේදී කර්මය මූලික හේතුවාය. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සානය පින්වත් ස්මීන් වහන්ස. විකාලභෝජනා වේරමණයේ සික්කාපදන් සමාධයාමි සිල්පදයේ පහදාතින සේක්වා. විකාලභෝජනා වේරමනි. ඒකයන්නේ බත් වැංචන කැවිලි පෙවිලි පළතුරු වගේ යාවකාලිකාහාර අවේලාවේ ගත්තොත්. විකාල භෝජන සිරිල්පදය කැත්නවා. ඒකයන්නේ දවස පටන්ගන්නේ ශාසනක වස්සෙන් අරු නෝදී. අරු නෝදයෙන්ල ඉ මුදුුම් වෙනකම්ම. කාලයේ ඇවිල්ලා සියලුම බුද්ධාදී ආරය උතුමාන්ට සංගරත්නය විකාලභෝජන සිරිල්පදය සමාධං වෙච්ච තුමාන්ට දානය වලඳන්න තියෙන වෙලාව. ඒ කාලේ ඇරන්නේ ඉතිරි කාලයේ ආහාර අනුභවකළොත් විකාල භෝජයෙන් අහුවනවා. එතකොට අපේ විනීපිට එකේ තියෙනවා කණඹුණ දේවල් සියල්ලම යාවකාි යාමකාලික සත්තහකාලික යාවචීව කියල කොටස් හතරකට බෙත්ලා. විකාලයේ අනුභව කරන්න තියෙන කවුණු සම්බන්ධව ගත්තොත්ඒක යාවකාලික ආහාරයක්. උගුරෙන් පහලට ගිලීමෙන් තමයි මේ සිරිපදය පින් දෙන්නේ එතකොට විකාලයක් වෙන්නත් ඕන, යාවකාලි ආහාරයක් වෙන්නත් ඕන, ගිලීමත් වෙන්න ඕන ඔය අංගතුන සම්පූර්ණ වුනොත් තමයි ඔය සිල්පදේ බිඳෙන්නේ. එක විකාලේ වෙන්නත් ඕනේ, යාවකාලික ආහාරයක් වෙන්නත් ඕ ගිලන්නත් ඕන. එතකොට අරුණ කියල කියන්නේ ඉරවදාවට කලින් අහස නැගෙනහිට පැත්තමතුවන පින්වත්නී ලා ආලෝකය. එඉත ඉල්ල මයි ඉරමුතුන් වෙනකම්ම සංගරත්නයට එහෙම ධනය වල් දන්න පුළුවන් වෙලාව අට සිල්දසල් සමාධං වන පින්වතුම් විකාල භෝජන සිල්පදය රකින ඇත්තන්ට ධානයවල්දන්න පුළුවන් වෙලාව. ඒ කාලසීමාවේදී තමයි විකාල භෝජන තහසු නොවී ධානය වල්දන්න පුළුවන්කම ලැබෙන්නේ. ගිහි පැවිටි වෙනසක් නැතුව කැම තිකනෙත්ත මෙ සිල්පදය රකින්නට පුළුවන්කම තියෙනවා. ඊළඟටහලතියන පස්්නය තෙරුවන් සාරණාය. ධ්‍යානය වඩන අය රහත් ඔක්කොම රහත් නොවෙන්නේ ඇයි. බ්‍රහ්මලෝකවලදී රහත් වෙන්නේ ඇයි කියලා. පින්වත්න ධ්‍යාන කියල යැන ලෞකිකේවා. විදර්ශනාවට නැන්ුවත් තමයි රහත් වෙන්නේ. ධ්‍යනවලති කරාන්න හිතේ තත්වය දියුණ කරණයක. දැම්පවතින හිතේ ස්භාවය තමන් විසියෙන් කුසල් වඩලා දියුණු කරලා දියුණු කරගත්ත නිසාපත මධ්‍යාන් දුෘති අ්‍යානාදී උපදවාගන්න හබැයි. ඒවාගේ පිරිහෙන්නේ නැතුව මියගියෝතිින් බ්‍රහ්මලෝකයේ උපත්තේ ලබනවා. ඒ ්‍රහ්ම ෝක පදිධනවිදියට හෙම ්‍යානලාබෝ විතරක්කින්නඇතු ධ්‍යානයේ පාදකරගෙන විදසනාවට යොමූනොත්. නාමරූපධර්මයන් ගොස්සේ විදසුම් වැඩුවොත්. මඟ පල් ලබා සසරින් එගොඩවෙන්න පුළුවන් කම ලැබෙනවා. රහත් වෙන්න නං ධ්‍යානලාිී ඉංගුනත් විදර්සනාවට යායු තුමයි බ්‍රහ්මලෝකයේ ඉපත්නොත් එඒහේ දිහරි විදශනාවට යන්නඕන ්‍රහ්මලෝකක උපදිින්නඕන්න මෙටන්දීම වි්‍යානය. ය පාද කරගෙන එහි නාමරූප ධර්මයම් දැන්තියාන බලත්න නාම ධර්මයන්ගෙන් පටන් ගන්නේ එහි නාමරූප ධර්මයන් විදසුන් වඩා කෙලෙසුන් අසන්නට කටයුතු කර ගන්න ඕනෑ. ඊළඟට අහලතිීන පස්්නේ තමයි තෙරුවන් සෑනෑ පින්වත් ස්මන් වහන්ස. භාග්‍යවතුන් වහන්සේ උදෙස්සා අලංකාරවත් ලෙස සකසා මිරිවැඩි සංගල් පූජාකිරීම සුදුසුද ධර්මානුකූලව පහතාතෙන මැනෙවි. භාගිවතුන් වහන්සේ පාහාම් පැළඳුවීනෑ. නමුත් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන ඔහ ඇත්තව පහවහන් සකස් කරල පූජාකරද්දි. ඒ සකස්කරන ඒ ලස්සට සරසන ඒ පූරජය ඒත්නාවාරයටත්. මංචන චේත්නාවාරයේ පූජකරන වෙලාවටත්. අපරචීත්නාවා ඔය ඇත්තන්ට ඇතිවෙන්නේ අලෝපය අදෝ්‍ය අමෝහයකෙන හේතුවයත් න කුසාසිත්. ඒ හේතුවයෙන්න කුසාසිත්වට ලැබෙන කුසලිවිපාක. ඒකන කුසාසිත් අපතේයන්න නැහැකිනය එක. භාගවතුන් වහන්සේ පලදින්නේ නැති වනාට. කුසාන්සෙත් අපතේ යන්න නෑ කියන්නේ ඔබට ඇතුුණු චිත්තවී තිවල හැතිට යහපත් ප්‍රචිපල් දෙලොුවොටම ලැබෙනවයි කියන එක. එහි වර දක් නෑ මිරි වැඩි සඟල් පූජා කරන්න. ඊළඟට ආලතියන පස්්නය තමයි, දරන් සසානය ස්වාමීින් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේ පතම තරම දේශනය සිදු කිරීම සඳහා. ආලාර කාලාම උද්ධකරාම්පූත තවසන්දේත්නා අරමුණු කළ විට ඕ මිය ගොස් බඹලෝ ඉපද සිටන නිසා පස්සග තවසාන්ට මංගල තරම දේශනයේ දේශනා කලාානේ. බුදුරජාණන් වහන්සේ දෙවලුවට මෙන්ම භකභහක්මයා දමනය කිරීමට බඹලෝට වැඩම කළ බව සඳහන් වෙනවානේ. ආලාර කාලාම උද්දකරාම්පූත තවසන්දේනනා උප. ලද ආකංච්ඥා එතන නේවසං්ඥා නාසංඥායතන යන බ්‍රහ්මලෝකවලට. බුදුරජාණන් වහන්සේ නොවැඩියේ ඇයිදැෙ කියහා පැහැදිදිිකර දෙන්න. අපි හා මුදුරුවනේ. බැක බ්‍රහ්මයා සිටියේ රූපී බඹලුවකද. ආලාෑර කාලාම උද්දකරාම්පුත සිට ්‍රහක්මලෝක අරූපී බ්‍රහ්මලෝක නිසා ඔවුන්ට මිනිස්ලෝකයේ සිටියති ධර්මාබෝධය ලැබීමට සුදුසු ප්‍රඥාවක් තිබුණද. අරූපී බ්‍රහ්මතලයක උපන් නිසා ධර්මාබෝධය ලැබීමේ හැකියාව අහිමිවී කියාද. බුදුරජාණන් වහන්සේ දහම් දෙසීම සඳහා පළමුුව අරමුණු කළ දෙදෙන සිටින බ්‍රහ්මලෝකවලට නොවැදීමට ගුමන හෝ හේතුකවුනක් තිබී යුතුයි නේද හාමුදුරුවනේ. මේ කවුන පහතා දෙන්න අපේ හාමුදුරණය උබහන්සේට තුනුරුවනිේ අනන්ත ගුණ බලින් නිදුක් නිරෝගී චිතජීවනය සැසේවා කියලා. කවුනාවන්ත ගුණබර පින්වර්නී. ආලාර කාලාම උද්දකරාම්පුත තාපසවරුම්. උපදවාගෙන හිට ආකිංචන් ඥායත්න නේවසඥා නාසඥායතන ධ්‍යානවලට අනුව. ඒයි මේ ගිහිලාට පස්සෙ උපත්තිය ලැබේ රූපේ නැති අරූපී බ්‍රහ්මලෝකේ ඒකැන රූපයක් නැති තැන. රූපයක් තියෙන්න්න ඕන පිංවර්ත්නි වස්තු රූප පහලවෙන්න. ඒක කියන්නේ භාගිවතුන් වහන්සේ දේශනා කරන ධර්මේ ඇහුන් කන් දෙන්නේ පාය ඇහුන් කන් දෙන්නට වස්තුරූපය ඕන වෙනවානේ ඒ වස්තුරූපයේ කියන්නේ සෝතප්පසාද රූපදසකේ ඒපාය සෝතප්පසාද රූපදසකේ අවස්්‍ය වෙනවා බාහිරය. ඒදේ ඇහුම් කන් දෙන්න. පරතුවගෝසය නැතුව ධර්මාබෝධය ලබන්නට බැහැ. අරූපාවචල බ්‍රහ්මලෝකයක උපත්තය ලැබූ කෙනෙක්ද සෝතත්පසාද රූපදසකේ එන්න හැ. කිසිදු රූපදසකයක් නෑ හේතුව අරූපාවචර මට්ටමට ඒ අඇ තමන්ව තියුණු කරගෙන හිටියෙහින්දා. ්‍රැකභැක්මයා රූපාවචර බ්‍රහ්මයෙක් ඔහුගේ බ්‍රහ්මලෝකයට භාගවතුන් වහස වැඩම කරද යොහොට තිබුණා ආයතනයේ ආයතනයක් ඕන වෙනවා. ඒ ආයතනයෙන් තමයි පිින්වත්න අරමුණුගන්නේ. අරමුණුගන්නට ඒ රූපස්කන්ධය ආයතනය ඕන වෙනවා අර උපාවචර බ්‍රහ්මලෝ කියා එතන නැහැ. තියෙන මනායතනයි දම්මාරාමනයි විතරයි. මනායතනයි දම්මාරාම් මනයි තියෙන්නේ. ආලාර කාලාම උද්දකරාම්පුත තවස් දෙයත්නා උපත්තිය ලැබූ ඒබ්‍රහ්මලෝක දෙකේ රූපයක් නැති තැනක්. ආයතන දෙකක් තියෙන් තැනක් බැකබ්‍රහ්මයා පචර ්‍රහ්ම ෝකයක හිටිය කෙනෙේ. එතකොට මනුල්සලෝකයේ දින ආලාරකාලා මුද්කරාහම් පුත්්ත කියයෙන් දෙන්න ගොඩක් දියුණු දෙන්නේ. මිනිස්ලුවදී ඒයම චතුරාල සත්‍ය ධර්මය සවනය කලාානල් සුවසය මඟ පල් ලබා සසරින් එකගොඩ වෙනවා. නමුත් ඒ අය අරූපී බ්‍රහ්මලෝකයක උප්පත්ය ලබනකොට රූපස්කන්දේ නැතුව වස්තු රූප සය පහල වෙන්න විදියක් නෑ විශේෂ දියුණවා සැරසූ නිසා විශේෂ දියුණුවක් ඇතිකද ගත්ත හින්දා රූපයයක්. නැතුව පිංවර්නී එතන මනා එතනය ධම්මාරම්මනවලයි ක්‍ර්‍යාකාරීත්‍රයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඇතින් පරතෝබෝසයට ඕන වෙනවා සෝතා ප්‍රසාද රූපදස්සකේ. බුදුරජාණන් වහන්සේ දහම් දෙසීම සඳහා පළමුුව අරමුණු කරපු දෙත්න. ඒ විදිහයට මියගිහිල්ල අරූපාවචරබ්‍රහ්මලෝකවල උප්පත්තේ ලැබවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එහි වැඩම නො කළේ එහි වැඩම කලාාට ඔවුන්ට ධර්මයේ දියසනා කළාට ඔවුන්ට ඒ ඇහෙන්න්නවත් දැනගන්නවත් වටහා ගන්නවත් ඒ කවුන සංවේදනය කරන්නට ක්‍රමයක් නැති නිසා. උතුම්ස සද්ධර්මය ඕනට වටහලා දෙන්නට සං්‍යවේදනය කරන්නට දේශනා කරන්නට ක්‍රමවේද්‍යාකයක යන ඔවුන්ගේ ආයතනික ගැටලුව නිසා ඔවුන්ට ඒ සඳහා අවස්ථාව අහිමිවීමක් කරගෙන තියෙනවා එනිසා භාගිවතුන් වන්සෙහි වැඩම නොකලේ වැඩම කරල්ලා රූපී භැක්මේයට ධර්ම දශනා කළර්තී රුමක් නැහැ හේතුව ඔවුන්ට එහෙන්නෑ ඕන කරන ආයතනාදිය නැහැ. ඊළඟට අහලතියන පස්්නේ තමයි තෙරුවන් සරණය ස්වාමින්න් වහන්ස. දහසක් බුදුන් බුදුවන හිමිතරි උදෑසන කියලා. ප්‍රකාශයක් අපේ විවාහාරයේ පාවිච්චි වෙනවානේ මෙහි තේරුම හැම උදෑසනකම. විස්වේ ඇති මනුසලෝක දහසක පමණ බෝසතාණන් වහන්සේලා බුද්ධත්තේයට පත්තන බවද කවුුණාවෙන් පහදාදෙන් අපේ හා මුදුරුවණේ කියලා නැෆිංවර්නයක වැරදි. දාහක් බුදුන් බදුව වන හිමිරි උදෑසන කියන වචනය කියන්නේ සේලම බුදුරජාණන් වහන්සේලා. දිනයේ පටන්ගන්නා අරුණෝධත් හැය ඉක්මවන අවසං කළුවරත්. ඔය දෙක තිය නැවිතේ කිය කියන්නේ රාත්‍රිය ඉක්මේද්ද අරුණ පටන්ගන්නකොටම තමයි භාගවතුන් වහන්සේගේ සම්බුද්ධත්ය සිද්ධ වෙන්නේ දවස අවසානයේදී. වෙසක් පොහය දිනයේ අවසානයේදී භාගිවතුන් වහන්සේ ඊළඟදිනයේ පටන්ගන්නට පෙර ඒ අරුණ උදාවත් දිනේ ඉවත්වීමත් ඒ අවස්ථාවීදීම ලෝතුරා සම්මා සම්බුද්ධතයට පත්තිෙනවා සියලුම් බුදුරජාණන් වහන්සේලා අරුුණෝදයේදී. රැ පහන් වන මොහොතේදී රෑ පහන් නොවී ඒ මොහොතේදී තමයි ලෝතුරා සම්මා සබුද්ධතයට පත්ති ඒකයි උදයසන සම්බන්ධව. දහසක් බුදුම් බුදුුවන හිමිතරි උද ඇසන කලා කියන්නේ. එහෙම නැත්තුව විස්වී ඇති මනුස්ස ලෝකයක, දහසක පමණ බෝසතාානන් වහස බුද්ධතයට පත්වනවද කලොත් එහ වෙන්න හැ. මොකද මගුල් සක්වල පමණයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝතරා සම්මා සම්බුද්ධතයට පත්වෙන්න්නේ. ඒන අපි මේ ඉන්න මගුල් සක්වල භාගිවතුන් වහන්සේ නමක් ලෝව පහළ වෙලා අතියනකොට වෙනස් සක්වලක බුදුරජාණන් වහන්සේ නමක් පහල වෙන්නේ නැහැ. ඊළගට අහලතියෙන පස්්නේ තමයි. අවසරය ස්වාමින් වහන්සේ, පළමුුවවැද නමස් කාර කරමි, විදාසන අභාවනා කන විදිිය පහතතාදන සේක්වා ඔ බහන්සේගේ දේශනාමට සොයාගත නොහැකිවුුණා තිෙරුවන් සරණය කියලා. සත්පුරුස පිින්වත්නයේ මිනිපුර අමාස්සාන්තය තපූවනය කියන YouTubeුබ් නාලිකාවේ අපි දේසනා ඇති. විදාසනාවට අදාලව ධර්ම සාකච්ඡාවලටත් ධර්මසාකච්ඡා කියන ඒ YouTubeු නාලිකාවෙත් අපි දේසනා ඇති. ඔය ඇත්ව ඒව සවනඒ කරන්න විදසනා භාවනාව පටන්ගන්නේ ඇමි විදිහට. ඔය ඇත්තන්ට ධ්‍යනුපදවා ගෙනක් පුළුවන් ධ්‍යනුපදවා ගන්න නැතුවත් පුළුවන්. ධ්‍යනුපදවා ගන්න නැතුව මඟපල් ලබනෑනෙ වැඩිපුරයිඉන්නේ. එතකොට ඒ අඒ කරන්න සතරාරසක භාවනවාටට හිත කුසලේ සක්තිමත් කරගන්නවා. ඊට පන්සේ භාවනාවට පාදක වෙච්ච රූපධර්ම නාමතරම අරමුණු කරගෙන එ නාමරූප දර්මයෝ වටහාගන්න එහම පරිච්චේද ඥානය ඇති කරගන්නවා. නාමරූප පරි්චේද ඥානයේද ස්කණ ධාතුවායත්තීන්ද එකින දරම හොඳින් අවබෝධ කරගන්නවා. එහෙමයි විදසනා පටන්ගන්නේ වාක කිවෝත්. මාමී මෛතයේ භාවනාව නැත්තතාම් මාමී බුද්ධානුසත නෑමි අසුභ නැත්තම් අම්ම මරණානුස්සති මේ භාවනා වඩමින් සිටියදී පහ. මේ ඇතිව නැත්තුවගේ නාමරූප ධර්රමයෝ අනිත්‍යය දුක්කයි අනාත්මයි විදිහත් තමයි තිලක්සනයට නන්වල විදාසනාභාවනාව ආරම්භ කරන්න තියෙන්නේ. ඊළඟට අහලතියෙන ප්‍රස්නේ තමයි. අවසරයි අපගේ කල්්‍යානමිත්යන් වහන්සේ. හිමියනී අදදවසේදී බොහෝසයින් දක්නෙත් ලැබින දෙයකි. ඇතම් බොහෝ ගිියම් බිස්වූන් වහන්සේලාගේ ධර්ම කවුණු අරභයා සහ. ඇතම් බිස්සූන් වහන්සේලා විසියෙන් සිදුකරන උන්වහන්සේලාට නොගැලපෙන හැසිරීම් රට අරභයා ස්වාමින් වහන්සේලාට විවිධාකාරයෙන් පරිභව කරන ආකාරයේ. කිසිදු ඉවක් බවක් නොමැතිව ඉතාමත් නින්දිත ලෙස වචන භාවිතා කිරීමට මෙහිදී ගිහියම් පුරුද වී ඇත. ඇතමුන්ටඒ පුරුද්ධක් වී ඇත සොයන්නේම බිස්වූන් වහන්සේලා හැසර. ම් රටාවේ හෝ ධර්මකවුණුවල අඩු පාඩිය. එමෙන්ම ඇතම් ස්වාමින් වහන්සේල්ලා විසින්දි ස්නාකන් දර්ම කවුණු සම්බන්ධය සමාජ මාධ්‍ය ඔස්සේ ගිහියන් පාසවලට බෙදී ස්වාමිින් වහන්සේලාට අනේකනින්දා ආපහසවාදීවාද කරයි. එනමුත් මෙම ගිියන් නිඳමල ධර්මය වෙනුවෙන් පෙනී සිටින්නේ බවද පුනපුුණා පකාසද කරයි. මත්වේ දැම් බහෝසයෙන් උද්ගතව ඇති තත්ත්වයකි. මෙම තත්ත්වේ ධර්මානුකූලව ගත් කල කෙසි එදයන්න කවුණාවෙන් පහදා දෙෙන මැනැවි. පින්වත්ව බොහන්සේට නිදුක් නිදෝගීරි සුවයේ දීර්ගාාව සම්පත්වය වීවා තෙරුවන් සාණයි කියලා. පින්වුවත්නී මෙහෙමතත්ත්යක් උදාාවන්න ප්‍රදාන්තමිහේතුව තමයි සංගරාත්නය සමගයක් නැතිකම. සමගයක් ඇත්නම් පරස්පරක නිර්මාණයේ වෙන්නේන සංගරත්නය සමඟිවී යුත්තුම වෙනවා. කවුරු හරි ගිහි කෙනෙක් කුමන හෝ හේතුවක් මත සංගරත්නයට බයිනවා නම් පවසිදි වෙනවා. ංගනත්වයට පමණක්නේ බිසුන් වහස නමකට පමණක් නෙමේ. ගිහිගෙනට බැන් අත්ඒ යට පවු සිද්ධ වෙනවා. මොකද ගිහි අන්ට බැන්නත් බිශේසීම පිසුනාවාචා, පරුසාවාචා, සම්පප්පලාපා කියන සිල්පද කඩාගෙන කටයුතු කරනකොට. ඒ ඇත්තන්ට සිද්ධ වෙන්නේ මානින්ම්මතය දුග තියට යන්නට. මානිින්මතයේ දුග තිගාමී වෙනවා. ගිහි අන්ට බැන්නත් පවසිද්ධ වෙනවා. එනිසා පිින්වන්ත ගිහි පින්වතුන් විසින්. නිර තුරුවම සංගරාත්නය විවේචනය නොකර පරිස් සංවෙන්නට වගබලාගන්නට ඕනේ සංගරාත්නය පීදාවට විහෙසට පත්කරන්නේ නැතුව කටයුතු කරන්නට ඕන අනුන්ගේ වැරදි නොසයා තමන්ගේ වලද හොයෙන තැන තමන්ට සසරින් එගොඩවෙන්නට මාර්ගයේ විවර කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට හලතියෙන පස්නය තමයි අවසරෑ පින්වත් කල්්‍යාන මිත්ත සාමීන් වහන්සේ. බුදුන් වහන්සේ අනිමිසලෝචන පූජාව කිරීමෙන් අදහස් කළේ, ගසට කළගුණ සැලකීමද. ගසයක් දෙෙස බලාසිටීමෙන් ගසට කළගුණ සැලකීමක් සිදුවේද. බුදචරිතය ඉගැඳීමේ එත්ත යාමේදී මතු වූ ගැටලුවකි යනුවෙන් එබ්බ එක පස්්නයක් අසා තිබුණි මේ සඳහා ධර්මානකූල පිළිතුරක් ලබා දෙන්න තෙරුවන් සරණයි කියලා. සත්පුරුස පිංවර්ත්නී බුදුරජාණන් වහන්සේ විසින් සතියක්ම. බෝතිමූලයේ වැඩ ඉන්දල. දෙවන සතියේදී. අනිමිස ලෝචන පෝජාවං, නේත්‍රපූජාවක් සිද් කලා ඒ පරම්භූජනීය සීමහබෝධීන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ ඇස්පිය නොහෙලාම බලාගෙන ඉඳමින් කළගුණ සැලකීමක් සිද්ධ කලාද කියලා ඇහුවොත් ඒක කෙලෙහිගුණ සැලකීමක් කියන වචනය වර්තමානය වැඩිවසයෙන් භාවිතා කළාට ඒකට සුදුසුම වචනයේ තමයි පින්වත්නි අනිමිස ලෝචන පූචාවේ නේත්‍ර පූජාවක් සිද්ධ කලාා කියන එතනදී. භාග්‍යවතුන් වහන්සේ විසින් කළගුණ සැලකීමක්. එහමනැත්තාම් පත්්‍යපකාර කිරීමක් කියන වචනයට වඩා අනිමිස ලෝචන පූචාවෙන් නේත්‍ර පූජාවක් කලා කියන වචනයම භාවිතා කිරීම තමයි වඩා සුදුසු වෙන්නේ. මකද බුදුරජාණන් වහන්සේට ඒ සතියම සෙවනතුන්නේ පිටදුන් පිටදී වැඩහිටිය සීමහාබෝධීන් වහන්සේ. බදුරජාණන් වහන්සේ විසින් සීමබෝධීන් වහන්සේ දෙස සතියක් ඇස් පිය හෙලන්නේ නැතුව බලාඉඳමින් ගෞරවය දැක්ව මොකදේතන විසුවිශේසි ස්ථානයක් හින්ද. සීමබෝධීන් වහන්සේ පිහිතන්නේ වච්‍රාසනය සකස් කරන්නේ. භජාසනයේ පිහිටන්නේ සියලුම භාගිවතුන් වහන්සේලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්තන සුවිශේසී භූමියතුළ. ගයාවේ විජයසී ජැසීම බෝධීන් වහන්සේ පිහිි ස්ථානයේ කියන්නේ අතීත වර්තමාන අනාගත සියලු භාගිවතුන් වහන්සේලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්තන ස්ථානය කාලෙන් කාලෙට. ඒ බෝධීන් වහන්සේලා වෙන සුනාට ස්ථානයේ වෙනසක් වෙන්නේ නැහැ එවැනි තැනක තමයි අනිමිසලූචන පූජා පැවැත්තුවේ. ඊළඟට අහලතියෙන පස්ශ්නේ තමයි, අවසරය පින්වල් සාමීන් වහන්සේ, උච්චාසයන මහාසයනා වීරමණයේ සික්කාපදන් සමාධියමි. සිල්පදේ පහදා දෙන සේක්වා, තෙරුවන්සානය පිින්වත් ස්මින් වහන්සේ ඔබහන්සේ පතන්නා වූබෝධියකින් නිවන් දකිත්වායි කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ත්නී. උච්චාසයන මහාසයනා වීරමණී කිව්හම ප්‍රමාණයට වඩා උස්ආසන. මහාආසන කියන අකපිය ආසන පරිභෝග කිරීමෙන් වැලකීම තමයි. උච්චාසයන මහාසයනාවේර මනී කියන සිල්පදයෙන් කියවෙන්නේ. ඒ කියන ප්‍රමාණයට වඩා උත්සාසන සහ මහා ආසන කැප නැති ආසන පරිභෝග කිරීමෙන් වලකින්නට ඕනට. උසාසන කිව් හාම එතින්දි ්‍රියනකටවට උස්කකුල් තියෙන ආසන තමයි උත්සාසන වෙන්නේ. එතකොට බොහෝ සැප පහසුව ලැබෙන බොහෝ ලස්සන වටිනාකම අධිකවුණු ආසන මහාසන වෙනවා. එතකොට විනය පොත්තල ඒ පිළිබඳව බොහෝ විස්තර සඳහන් වෙනවා. උත්සාසන මහාසන වලදි. උත්සසුන අරකිවවගේ, ඇරියණෙකට වඩා උත්සාසන. ඒවාගීම මහාසනවලදී ඇතාව විස්තර කරනව ඒක පුළුම් ගුදිරී පල්ලංක නපුරු සතුන්ගේ රූපපාවලට යුද ආසන මේවැ ඇරෙන්න්නේ ඉතිරියාසන ගමීදීත් දානසාලාවිදීත් ගිියන් විසිෙන් පණවල දුන්නහම ඒ වගේ වැඩේඉඳමින්ය වල්ධන් ධාන ආදී වල්දන්න පුළුවන් එහෙම භාගවතුන් වහන්සේ ආසනවලත් වෙනස්කන් සහිතව කවුණු දේශනා කළ තියෙනවා. සාමාන්‍යයෙන් ඔබ ගත්තහම. කියෙනකට වඩා උත් සාසනත් බොහෝ සැප පහසුව ලැබෙන රාගාධියවාර්ද නේවන ආසනත් පරිහරණය කිරීමෙන් වැලකීම උච්චාසයන මහා සෑනා වීරමණය සිල්පදයයිය. ඊළඟට අහලතියෙන පස්්නයේ තමයි ගඩු කල්ල්‍යානමිත්තයන් වහන්සේ. අකුසල් මූලයක් උඩ වැඩින සීරු සිටිවිලි අකුසල් බව සත්්‍යද්ද. ගැටලු ඇති වූයේ අභිතරමේ අභිතම්මත්ත සංඝහා බැලීමේදී කවුණාවෙන් පහතා දෙන්න තෙරුවන් සානය කියලා පින්වත්නී අකුසා සිත්වල තමයි අකුසල මූල හේතු තියෙන්නේ ලෝබ මෝහ දේශමෝහ මෝහෝ හේතු දෙකක් හෝ එකක් එතකොට අ හේතු යෙදෙන ඒ අකුසාසි ඒවට ලැබන්නේ අකුසල විපාක සිතිවිදි කියන වචනයට වඩාහොඳ චිතචයිස ක්‍රමීහිට කතා කරන නැත්තඟෝක පැටල පටල ගන්න හින්ද. එදොර අකුසාසිත් අකුසල විපාග ලබා දෙනවා. විපාග දීමේ දීනම් ඒවායි අඩු වැඩිකම් තියෙනවා අකුසාසිත ඇතුවුණු ආකාරය අනුවර් ඒ ඒ බාහිර පුද්ගලයන්ග සම්පාධතාදී අනකුත් කවුණුකාන අනුවත්. ඊළඟට ඔබ හලතියෙන පස්්නේ තමයි උතුම් ටෙඩුවන්ට නමස්කාරවේවා. ගෞරවනීය පූජනීය වන්දනී අවශරෑනායක සාමින් වහන්ස. ස්වරණමාලී මහා සෑයට සම්බුදු පිළිම වහන්සේ නමක් සහ. උතුම් සේ සර්වන ධාතුූන් වහන්සේ නමක් නොමැතිව. කරඩුවක් පූජා කිරීමේ ආනිසංස මොනවාද. ඒ වගේම විදේශ ගත කෙනෙක් සඳහා වන්දනාමාන කිරීමට. උතුම් සී සර්වක්න ධාතූන් වහන්සේ ලබාගන්න පුළුවන් කෙසේද. ඔබහන්සේට බුදු සසුන බබලවා අමාතුර විවර කරගන්නට මේපින් හීටවේවා සම්මාසම් බුදු සරණයි කියලා. කවුණාවන්ත ගුණපර සත්පුරුස පින්වර්ත්න ස්හණමාලයේ චෛතරාජාණන් වහන්සේ ඉදිරිී සම්බුද්ධ පුදධපතිමා වහන්සරම පූජාකිරීම සහ. සර්වගන ධාතුන් වහන්සේලා නැතුව කහණ්ඩුවක් පූජාකිරීම ඔය ඇත්තන්ට චෛත්‍ය පූජාවක් වගේ එභාගිවතුන් වහන්සේගේ තිවිධ චෛත්‍යය වලින් දෙකක් පූජාකිරීමේ පින්කම් අත්වෙනවා. එතනැති පිමුවත්න බුදුරජාණන් වහන්සේගේ සර්වණ ධාතුන් වහන්සේ නමක් නැතුවකාහ්ඩුව පූජා කළත් එම විහාරස්ථානවල සාමීන් වහන්සේලාළඟ ධාතුන්හසල වැඩයිනවනගහි තැන්පත් කරන්න පුළුවනි. තැම්පත් කළත් නොකළත්. ඔය ඇත්තන්ට ලබෙන ආනිසංස තමයි සුවසී නිවන් දක් ඉන්නට හේතු සම්පස් ඇකසෙනවා ප්‍රඥාවදුණ වෙනවා අන්‍යන්ගේ සද්ධ ඇති කිරීමත්. ඔබේ සද්ධවාදනය කර ගැනීමත් කෙලසුන් අසනයක අතිසෙම උපකාර වෙනවා ආයවාන සැබ්බර් ප්‍රඥාදිය ලැබෙනවා ඇමිියආදී විදිහට බොහෝ පටිපල් ලබෙන පින්වර්නි ඒ උතුම් පින්කම ඇසිද්ධ කිරීමෙන් ඇවිදේශගත කෙනෙක් සඳහා වන්දනා කිරීමට උතුම් සි සර්වක්න ධාතුන් වහන්සේ ලබාගන්න පුළුවන් කෙසේ දෙකෙලැඇහුවොත් ලෝක සර්වකන ධාතුන් වහන්සල ඉතාම අඩුයි. හරිම දුර් ලබයි. ඒ සර්වකන ධාතුන් වහන්සල ඉතාම අත්මදුර ලබයි. හරිම අඩි. කවුරු හරි කෙනෙක් සර්ගණ ධාතුන් වහන්සේලා වඩමාගන්න බලාපොරොත්තු වෙන වානම්. ඒ විශ්වසනීයක මේක ලබා ගන්න ඕන. වර්තමානයත්න හුඟක් සටකපට ප්‍රයෝග වැඩි සහරය පරණ මැරිච්ච මැනිික් ගල්වර්ග, ඒවාගේම තවත් සමහර කට්ටිය පින්වර්ත්නය. තවත් සමහර වෙලාවංවලට මේ ගෝන අං ඇත් දල වගේවාරගෙන ඒ වගින් පොඩිපොඩි කොටස් මේ අරගෙන සර්වක්න ධාතුන් වහන්සේලා කියල පුොරුවට රවට්ටල අනිත් අඒව නොමගේ අවන අවස්ථාත් බහුලව තියෙන් නිසා ඔය ඇත්තන්ට වඩාසූ සුදේ තමයි හිස් කාණ්ඩුවත් ඇැම්පත් කරගෙන භාගිවතුන් වහන්සේ අරමුණු කරගෙන වන්දරාමාන කටයුතු කරමින් සසරින් ගුට වෙන්නට අධිස්ඨානසිරීව කටයුතු කර ගැනීම. ඊළඟට හලතියන පස්සනේ තමයි තෙරුවන් සානය පින්වත් සාමින්න් වහන්සේ මම රැකියාවක් නොකරන අයකි. දෙමාපියෝ ව්‍යාපාරයක් කරනවා. මම දෙමවපියන්ගෙන් සල්ලි අරගෙන පින්කන් සිදු කරනවා දෙමාපියෝ ඒට විරුද්දයි. දෙමාපියය අකමැඇත්තිං සල්ලි අරගෙන පින්කන් සිදුකිරීම තුළින් පිනක් සිදු නොවීද. අකුසා රැස්සේද තෙරුවන් සාණය කියලා. ඇයි ඔබ ැකියාවක් නොකර ඉන්නේ. වයස නිසි වයස නම් ඔබ රැකියාවක් කරන්න. දෙමවපියන්ගේ ව්‍යාපාරකටේ දෙමවපියෝ දියුණු කර ගනන්නේ ඔබට ඔබේ කොටස් දෙයි. නමුත් දෙමව්පියන්ගේ සල්ලියරගෙන පින්කන් සිදුකරනවා දෙමවපියයේයට විරුද්තයක අදේ. ඔැඇත්තෝ නිසිවය සිදිි හැකියාවන් කරන්න. කරල දෙමවපියන්ටත් උදවඋපකාර කරම සල්ලි තිබුණත් දෙමවපියන්ට ඔබත් දෙමවපියන්ට යුතුකන් කරන්න ඔබට ඒ පින කරගන්න මව්පිය උපස්ථානය පිනක කරගන්න. ඒවාගේම තමයි ඔබ උපයෝ ධනයෙන් ඔබ ඇති තරං හිතේ හැතිරි කැමති පින්කං කරන්න ඒක පාලනය කරන්න යන් දෙමවපියෝ. ඔබ දෙමව්පියෝ උපේන දෙමවපියන්ගේ බලාපොරොත්තු වෙනස් කරමින් තමයි පින්වර්ත්නි? ඔය ඇත්තෝ මේ දෙමාපියන්ගේ මුදල් ලබාගන්න එහෙම කරන්න එපා එක වැරදි ඔබේ ලේ දහඩිය කන්ඩු වලින් ඉපයු දැම් දහාරිමික ධනයකින් සිදුකරන පින්කං අතිිසීම මහත්ඵල මහා නිසංස වන බව තීරුන් ගන්න. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි බල්ලම් පූසන් සුරතත් සතුන් ඇතිකිරීමේදී. අනුගමනය කළ යුතු විදි මොනවාද. තහන්චි පනවා තිබෙනවාද. ඒ ආදීනව මොනවද ඔබහන්සේට තෙරුවන් සාණෑ කියලා. කවුුණා මෛත්‍රීය දයාවදක්කමින් ඔය ඇත්තෝ ඒ සත්තුන්ට පෝසණය ලබා දෙන්න. ඒ සත්තුම ජීවත් කරවන්න. හිරකරන්න ඇතුව කූඩු කරන්නඇතු, ඔවුන්ම පීඩාට පත්ගන්න ඇතුව ගහන්න නඇතුව ඔවුන්ට වත දෙෙන් නැතුව. ඔය ඇත්තු කෑම ආදිය දෙමින් උපකාර කරමින් කටයුතු කරන්න. බල්ලම් පෝසන් සුරතල් සතුන් ආදිය ඇතිකිරීමේදී ගැටගහල පීඩාට පත්කිරීමකින් තොර ඔුන්ට දයාව කවුුණාමෛත්‍රේ ආදිය පතුරෝමින් ආහාර පානාදියත් ලබා දෙමින් පින්වුවත්න කටයුතු කරනවා නං හොඳයි. ඇ විසේසේම. ඔය පින්වතුන් සෑම සතෙක්ම ගත්තහම සෑම සතේගි පැත්තෙන්ම කොරි සතා ගත්තත් අලි ඇතුන්ට වේ ඕනම සතෙක්ත කන්න බොන්න දීර රැකබලාගෙන මෛත්‍රීය සිටියින් කටයුතු කරනකොට කිසිදු සත්වී ගැන කිසිදු ආකාරයකර දේශයක් ගැටීමක් මොනම හේතුවකටවත් ඇතිකර ගන්නඇතුව කටයුතු කර දී ලැබෙන්නේ යහපත් කුසල විපාකරාසියක් දිගු සසරටය. ඊළඟට අහලතියන පස්්නේ තමයි. අවසරෑ පින්වත් සාමින් වහන්ස. අපි කරන පින්පව් ඊළඟාත්මි විපාකය පිණිස සිත තුළ තැන්පත් වෙන්නේ කොහතනද. ඒ සිදුවන්නේ කෙසේද. ඒවගේම මවකුස තුළ ඇති යුක්තානුවකරකතය. ඇ කෙසේද පෙර ආත්මයේ කළ පින්පව් මුල් බැසගන්නේ කොහොමද. ඒ අනෝ විපාගේ පින්ස කනම සකස් වන්නේ කෙසේද. පැහැති ලිකරදින්න සාමින් වහස තෙරු අන්සානය කියලා. පින්වත්න මේවා හේතුඵල තර්මයන්ගේ කියාකාරීතෙන් යුක්ත ධර්මතාවයක්. එහෙම කර්ම තැම්පත්වීමක් නැහැ. ඒක මෙහෙම තේරුම්ගන්න, දැ හිතන්න ඔබේ ගිවත්්‍ය අම්ඹ තියෙනවා. ඔය ඇත්තන්ට මීට අවුදු දෙදහස්ගානකට කලින් ලංකාවේදී මේ අඹගස මොකක්ද කියලා දීවානම්පේතියස මහරජ්චුරුවන්ගේ මිහිදු මහරාතන් වහන්සේ ආපු පස්නයකුත් මතක ඇති. එතකොට ඒ අඹගස් පරම්පරාවේ, අද තියන අඹගහදක්වා ඒ පරම්පරාවනට කොහෙද තැන්පත්ව වුණේ. කොහෙේ දෙතකොට ඒ පරම්පරාවට අදාදකවුුණු තැම්පත්වනය කල බලන්න. එකම වර්ගේ ගස් පරම්පරාවක් ඇතිවෙන්නට පිින්වුවත්න ඒ රූප වැඩ පිළිවෙල ඒකින එක කාරුණුුවල්ට පත්ව වෙමින් සිද්ධවන විදිහත් තියෙනවා. ඒක වෙනස්කාන පළ විකෘතිය කරන්න පුළුවන් තියන තත්වය බඩ් ගස් කරන්න පුළුවන්, ඒ වගේම තවදීවල් එකතු කරන්න පුළුවන්. එහම විකූතීතත්වයට පත් කරන්නක් පුළුවන්. ඇමිටින්ද ඔබ අහලතියෙන ප්‍රස්්නයේදී අපිකන පිම්පව් ඊළඟාත්මි විපාක පින්ස සිත තුළ තැන්පත්වෙන්නේ කොහොමද එහම සිත තුළ තැන්පත්වීමක් වෙන්නේ නැහැ. ඒ චිත්ත පරම්පරාවේ පැවැත්මට ඒ පත්්‍ය ධර්මයක් විමින් පවතින ආකාරයක් තියෙනවා. ඒ චිත්ත පරම්පරාවට අදාළව ඉත්තන්දි අධ්‍යනය කරන්න කරම විාක කොහොම ද හැදෙන්න්න කියලා එතකොටෝක තීරුම් ගන්න පුලුවන්කම ලැබෙනවා. මෞකුස තුළ ඇති යුක්තාානුවෝකට කෙසේද පෙරාත්මය කළ පින්පව මුල් බැ ගන්නන්නේ ක. හොමද කියලා ඇහුවොත් හිතන්න පින්වුවති මීරාතයේ ඔබ මේ ධර්මසාකච්ඡා අහනකොට නිවෙස්කීයක නම් ඒවාගේම කැලෑකීයක නම් සතා සීපාවංග නම් මනස්සයන්ග ලිංගික සන් සරගයන් වෙනවඇදද එතකොට කී දෙනෙක් නම් මහපොලොවේ මතුපිට ඒවාගේම ජලයේ ගොඩබිමේ අහස විධතැන්ගලල්ල මානයට පත්වෙන වැඇද දෙනගේ ලිංගික සංසාර්ගවලින් පසුව මවකුස තුළ ඒ දිිමිසුක්‍රඩීම්භ සංශේචනයන් සිද්ධ වෙනව ඇත. එහෙම සිද්ධ වන හැමෝගේම ඒ තැන්වල මේ දරුපතිසන්ධයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැ පිින්වුවත්න බෞතරේය ගිහැ වෙනවා. බෞතරයගේ ඒ විදිහට ඇසිද්ද වෙනවා ඒ සැකසිල්ලා තියෙන තැනකට කොහහි හරි කෙනෙක් මැරෙනවනිෙක්. දැන් මහ මුහොද ගත්තහම අද දවසතුළ මහමෝද කෝටි ාණක් මැන් ලැති. එකන් පුංචි සත්ව දැන් තලමසවාගේ එක සතෙක් කටක් අයනකොට ලක්ස ගානක් මේ පුංචි මාලු ඒගෙනගක් උදලයට යන එකනිකව එක මොහොත මහ විශල සත්්‍ර ප්‍රමාණයක් ගාතනය වෙනවා. එතකොටේ මියගේ සියදු දෙනා නැවත යම් තැනක උපත්වය ලබන්න ඕන පතිසිසන්දිය සිද්ධ වෙනවා. එතකොට මොනතරන්නන් සත්වයන්ගේ ලිංකිික සංසාර්ග ක්‍රාවලියන් සිද්ධ වෙලා ඇත්ද. මවකුස පිලිසිඳ ගැනීමේදී. යුක්තානුවකට කෙසේද පෙරාත්මය කළ පින්පාව මුල් බැසගන්නේ කොහොමතිකිෙ ලැහුවොත් පිම්පාමුල් බැස ගැනීමක් නෙමෙ ඉවෙන්නේ ඕන ෑම කෙන එක මානා සනචිත්ත වීතයේ අන්තිම ජවන්සිත් පහට, ලැබෙන කරම කරම මිති ගත්නිිමිටි වලස්භාවේ. අනුව චෘතියෙන් පස්සේ ලැබෙන්න්න ඕනකන පතිසන්දි විපාක විඥ්ඥාන් ලැබීමත් එක්කම අර චෘතියත් අන්තුෘතිය සමගම පතිසන්දි විඤ්ඥානයේ ඒ සුදුසු තැනකට බැසගැනීමක් වෙන්නේ. ඒ සුදුසු තෑන්ටයාගේ කරම වැඩ පිළිවලට අනුවම සුදුසු තැනක බැස ගැනීමක් වෙනවා කරමයට අනුව ඒක සිද්ධ වෙන්නේ. ඒ බැසගැනීමේදී ප්‍රතිසන්දිි විඤ්ඥාන ඒවේ ත්නා සංඥා සංකාරියෝතියනවා. ඉතන බැසගත්ත කවුන රූපය යුක්තානුව රූපය. මේ විදියට ඒ රූපයත් වස්තුදසය කායදසක භාාවදසකල් දැස කලාප තුනත් තියෙන්නේ නාමරූප ධර්මයන්ගේ පහලවීමක් තමයි යිසිද්ධ වෙලා තියෙන්නේ. ඒ විදිහට ඔඇඇත්තෝ ඒ කවුන තේරුන් ගන්න ඇවිපාකයේ පින්ස කරමය සකස්වෙන්නේ කොහොමදකිල ඇහුවොත් කලින් කරම කරණ මිති ගත්නිමතිකින් අරමතුන අනුව. ඇතිවුණු ඒ ජවන් සිතට විපාක විඤ්ඥානය පහළ වනායක පෙර සංසාරයේ කරගයෙන් තියෙන කරමවල හැටියට. විපාකයේ පිණිස කර්ම සකස් වෙන්නේ පිංවර්නී සිතසා සිත ත්න චෛතසික අනුව, ඒවා ඒ ඒ කටිවිතුවලු යොද වාලමින් අධික වීගීෙන් කියයාාත්මක වන ඒ ජවනයන්ට විපාක ධර්මයු දිගුසරට ලැබෙනවා. ඊළඟට ආලතියන පස්්නේ තමයි පින්වස්සාමෙන් වහස තෙරුවන්සානයි. ගස්සිටවීමේසා නිරපරාදේ විනාසකිරීමේ ආනිසංස කවරයේද කියලා. ගස්සිටවීමේ ආනිසංසතියනවා. නිරපරාදී විනාසකිරීමේ අකුසල විපාකතියනයිකටන ආනිස ලබෙන්න්නේෑ. ඔබ අහලතියන පස්නයේදී සසර ගමනටසා නිවනටය කෙසේ බලපායිද. හැකියාවක් ඇත්නම් පෙළ සහ අටුවාාවේ ස්ථාන සඳහන්කිරීමට අනුකම්පා කරන්න ඔබහන්සේට උපරිම කාලයක් ආයු ලැබ පතන බෝධියකින් සුකප්‍රතිපදාවීම් පිරි නිවෙන්නට මාසිදු කර ඇති සුළි යම් හෝ පිනක් වෙනාම් ඒසියාල අනුමෝදං විත්වා කියලා. පින්වත්නයේ ගස්සිතවීමේ යහපත් පටිඵලත්. එ ගස් විනාශකිරීමේ අයාපත්පතිඵලත් තියෙනවා. ඔය ඇත්තු වනරූප සූතේ ගන්න වනරූප සූතයේ සූතේ වනරූප සූතයේ. එ වනරෝප සූතතයේ තියෙනවා ආරාමරූපා, වනරූපායේ ජනාසේතු, කාරකාපපංචි උද පානංචය ඒ කරින් සූපස්යන් කියේලා. ආරාමරූපා මල්ලතු වැැවීම පල්තුරු ඇතිවීම වනරෝපා කෘතිම වනන්තර හැදීම ස්භාවික වනාන්තය රැකීම. ඒ දිවාරාතයේ පින් වැත්න පින්කාම් ඒකන් දවරෑ දිකේම පින් වැන පින්කං ඔය ඇත්තෝ ගස් සිටවදදි හිතන්න කෝබ හිටෙව්වා කියලා මල් පැලයක් ඒ මල්පැලේ මල්ටික ආපු දවස ඉඳලා සත්තු කීදනෙක් නම් තමගේ කුසකින නිවාගන්න ඇදද ඒවගේ ඒවගේ කොච්චීදනෙක් න කූඩු හදාගන්න වැද්ද බිත්තර දාානවැද්ද සුවසේ ජීවත්තෙන වැද්ද ඉතින් ඒව දකිෙන හැමවෙලාවක මොය ඇත්තන්ට පින් සිත වෙන්න ඇත. එව කල්පනාකන හැමවෙලාක් ඔබ හිටවපු ගහක කූඩුව කදාගෙන පවුලක් පදිංචි වෙලා ඉන්නවා. අපි කිය මුගු ලේම් පවුලක් කියලා ලේම් පවුල පැටියත් එලියට ආවට පස්සේ ඒත් එක් මේ තුන්ද නසෙල්ලන් කරමින් එහෙට මේ යනකොට ඔබේ කවුණාවන්ත හදවර තුළ ඇතිවන කුසාසිත්වට ලැබෙන විපාක දෙරුවම යහපත් කරනවා නේත. හැමයි ගස්කොලන් කපනකොට. කපනකොට ඒය ඇත්තන්ට ඇතුවුණු අකුසා සිත්්වභාවේ මකද්ද කර බලන්නුන් ඇහි කැපිවේ. කපාන්න හිතතුවේ මොකද හේතුව ලෝපයක්ද්ද. ඒකඉන් ගස් කොළන් විකුණගන්නද. එහෙමන ඇත්නම් මොකදදේ ඇතුුණු අකුසාසිත් ඇයියේ ඒක විනාස කරන්න කල්පනා කළේ මොකද්ද කානාව කියන ඒ කවුණුවලට අදාළවේක බලන්න ඕන එතකොටයි ඒ ඇතිවෙලා තියෙන අකුසාසිත්වල ස්වභවි අනු විපාක ලැබෙන ආකාරේ තීරුන්ගන්න පුළුවන්කම ලැබෙන්නේ දිවාරාතී පින්කමක් ගස් සිට වීම කෙල කියන්නේ නිරපරාදී විනාස කිරීම කරන්නේ අකුසාසිත ඇතුව හාම අකුසාසේත අකු සල විපාගත් කුසාසිත්ත කුසල් විපාකත් ලබෙනවා. ඊළඟට ආලතියෙන පස්්නය තමයි පින්ුවත්නය පස්්නේ ටිකක් දිග වැඩී. ඒ නිසා අපිඒ පස්්නයේ ප්‍රදහන කාරණා විට රක් කියන්නම්. ඒ පස්නය ටිකත් දිග වැඩිහින්ද එක නැවතත් කෙටියෙන් අහලතියෙනවා යට අවසානයේ දී පිළිතුල් හබ වීවි. ඊළඟට අහලතියන ප්‍රශ්නය තමයි සමලීංගික විවාහ ලෝකයේ සමාජ සම්මතයක් වෙමින් පවතිනවා. මෙම චරිාව අතීතයේද පැවතිී තිබෙනවා. ආදරය ලිංගබේදකින් තොරව දැක්විය හැකි දෙයක්. සතුන්තුලද විරුත්්තලීංගික හා සමලිංගිකචරියා පවතිනවා. සමලිංගිකාත්තේ පුද්ගලීන්ට ජීවිවිද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මකෝ ලැබෙන දෙයක් නම්. ඒ නුසුදුසිය පැවසීම අනුත්්චිතයිනේද. ගේ කොතනත් රාගී නිසා විරුද්ධ ලිංගික සේවනයට වඩා සමලිංගික සේවනයේ පහත්්‍ය ඇයි පැවසීම වැර දිනේ ද. ඒ නිර්වාණයට විශේෂ බාධාවක් කරයිද. බුදුරජාණන් වහන්සේ සමලිංගික විවාහ නොකළ යුතුයයි ප්‍රතිස්සේප කළ අවස්ථාවක් තිබේද. තිබේ නම් ඒ එකලට සාපේක්ෂ ව නේද කියලායි අහලා තියෙන්නේ. පිින්වත්නී තමන්වීවා අනුන්වීවා නාමරූපතරම. මේවා. තු පළදරමයන්ගේ කියාකාරීතයෙන් යුක්ත ධර්මතා. සමලින්ගේක විවාහ ලෝකයේ සම්මතයක් විදිහට දැම් පවතින්නේ ලෝකයේ නිර්මාණය විමින් තියෙන්නේ නැතැන් ලෝකයේ පැවැත්ම හදා පවතිනි මිනිස්සුන්ගේ ආසාවන් වුවමනාවං ඉස්ට කිරීම වෙනුවේ. කාලයක් කැනකගොට මනුස්සයන්ගේ අකුසල මූල ගොඩාක් පබලෝ වැඩේන පටන්ගන්නවා. මේ කාල සීමාව කියන්නේ ලෝබේ දේසේ මෝහෙයෙන අක්ුසල මුූල ගොඩක් පබලො වැටන කාලයක්. කාන්තාවේවා පිරිම්වේවා ඒ ඇගේ රූපවලට ඇලුම් කිරීම ලෝබේ. එතනද ඒ ලෝබයම ප්‍රබල විදිහට තවත් වර්තනය වෙනවා කිසිුදු සීමමායිමක් නැතුව ඒක වර්තනය වෙන ගියහාම. දැන් විරුද්ධ ලීංගික බැඳීම් මත සාමානකාරණාව පැවැත්ම සිත්ත වනාට සමලිංගික බැඳීමමත නිර්මාණය වන අකුසල මූලම හරිහරි බරපත්ල වෙනවා. මොකද ඒක බොහෝ ගට්ටනත් එක්ක යන්නේ. කිසිම දවසක විරුද්ධ ලීංගික සේවනය නැති කරලා සමලිංගික සේවනය අනුමත කරන්නහැ. කිසිම කාලයක. ඒ සම විරුද්ධ ලිංගික සේවනය අයින් කරලා සමලිංගික සේවනයේ විතරක් නීතිගත කරන්නේ. සමලිංගික සේවනයේ විතරක් නීති ගතකරක මේ කරන්න නැතුව පිංවත්නී පවතින්නෑ ලෝක කිසිම කාලයක. විරුද්ධලිංගික බැඳීම තමයි බොහෝ කල් පවතින්නේ සමගික කාරණ සම්බන්ධ විරුද්ධ ලංඟිකයෝ බලන්නේෙත් ඔවුන් සම්බන්ධව කටයුතුවෙන්නේෙත් බොහෝ රණ්ඩු සරුවල් පස්න කරදර පීතා ගොඩක් ඇතිවන විදිහට. නීත්‍යානකූල වෙන්නේ විරුද්ධ ලිංගී ක්‍රමය සමලීගේ ක්‍රමයිෙන් නිර්මාණය වන රණ්ඩු සරුවල් පස්න පලිගැනීම් ඒවාගියම ගැටුම් ගට්ටන ඒ අයට සිහිනුවන උපතවාගන්න අවස්ථාවක් දෙන්නෙත් නැ. ඒගේ චිත්තසන්තතිය හැම වෙලාවකම අකුසල්ලින් පුරගොල දානවා. කොයි වෙලාවකත් යහපත්ත හිතන්න යහපත්ත දකින්න නිරවුල්ලො දකින්න නිවැරදිව හිතන්න කිසිුදු අවස්ථාවක් දෙන්නෙන ැහැ. දැන් ඔබ මේ අහලතියෙන පස්නේදී. සමලිංගි විරුද්ධලංගික හ සමලිංගික චරයා පවතිනවා සමලිංගිකාත්තය පුද්ගලයින්ට ජීවවිද්‍යාත්ම ගොහ නෝවිද්‍යාත්මකෝ ලැබෙන දෙයක් නම් කියල කියයාද්දි ජීවවිද්‍යාත්මය කතාකුණු කූඩර්දාන්නේ මනෝවිද්‍යාත්මය කතාකුණු කූඩටදු විසි කරළදාන්න එව පැත්තකට මවිසිම කරල දාලා ඔය ඇත්තුූ රූප හටගන්නේ හීතූන්ගිින් නාම හටගන්නේ හීතූන්ගිින් නාමරූපධර්මයූ හීතු පර්ධර්මය අංගීකයාා කාරීත්වයක්. ඒ චිත්ත සන්තති තුළ පවතින්න වූ අකුසල මූලයන්ට විපාක් අකුස මූලයන් ෙත්න සිත්වයට ලැබෙන විපාකය මොනවගේද මෙලොවට පර්ලුවට යවදවියගේ සැසර පැවැත්මට ඒක බලපානය කොයි විදිහද ඊ ළඟබාවලු උපාතිය ලබන්න බලපානයේ කොහොමද එවැනි මඟපා ලැබීමේදී කොහොමද සිද්ධ වෙන්නේ අතීතයේදී සමලිංගික. තත්තේ තුළ ප්‍රබලව හිටිය උද්ධවිය පැවිදි වුනාද පැවදිඋනාන ඒගේ මඟපල් ලැබීන් කොමද උනේ ආදී කවුණු හොය හොයි න්නට ඕන කොහොම වනත් පිංවර්ත්න සමලිංගික විරුද්ධලීන්ගේ කොයිවිදියට කටයුතු කළත් කාමේ කාමියමෑ රාගේ රා ගේමයි ඒ වනාට සමලිංගික සේවනය විරුද්ධ ලිංගික සේවනයට වඩා පහත්යැයි පැවසීම එහෙම වරදක් නැහැ. මොකද ඒකට හේතුව ඒන් ඇතිවන හානිදායක පැති ගොඩාක් තියෙන හින්දා. සමාජයට වන සමාජ සම්මත අපකේතියාදී කවුණු ගැන් නෙමේ මං මේ කියන්නේ. නාමරූප ධර්මකතාන්දරේ අරගෙන ඒය සම්බන්ධවයි මේ කියන්නේ අනාගතයේදී පණ්ඩකවීමට අනාගතයේදී ඒ මිනිස්සුපත ලබනකොට ඒක නොලැබී අනාකාරයට කරම රැස්සීමට අකුසල කරම ගොඩක් රැස්සීමට මේවාගේ බොහෝ කවුණවලට සමලංගික සේවනය බල පහනවා, ඒක නොකළ යුතුකානාවක්, පතිස් සේප කළ යුතුකාරණාවක්, බුදුරජාණන් වහන්සේ සමලින්ගික විහාන් ොකළ යුතුයයි ප්‍රතිස්සේප කළ අවස්ථාවක් තිබේත කියල ඇහොත් ඔබෙන්මම් පෙරලා අහනවා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සමලිින්ගික විවාහයක් තිබුණු තැනක් සඳහන් කරන්න කියලා. සමලිංගිකව යහා වෙලා හිටිය. එහෙම නීතිගතව තිබ්බ ඒවගේ රජවරවිසිම් පිළි ගත්ත සමලිංගික විවාහයක් කොතනද සඳහන් වෙන්නේ මේ දෙන්නා සමලිංගික ජීවිතයක් ගේෝොපු එහෙම යුවාහක පිරිසක් රජෝරුවයේ කනු මතකලා රාජනීතිය තුළේක තිබ්බ කියලා තියෙන තැනක් තීරවණං ඔබ කියන්න. තිබේනං එකලට සාපේක්ෂව නේදකි ලැහවුවොත් නෑ පිංවර්ත්නී ඔබේ ඔය වචනය. ප්‍රකාශ කරලාතියෙ මෙකලට සාපේක්ෂවයි. ඔබ සර්ව හේතු කාණා පරිසා කිරීමකින් තොරව මෙකලට සාපේක්ෂව. මෙකළ කෙලෙස් බහුල කෙලෙස් ඉෂ් කර ගන්න පරිසරය සකස්කරන මෙකලට සාපයෙක්ෂව ඔබේ අදහස තුම් කාලේටම සාපයක්ෂවයන්නේ නැහැ. මේවා හේතු පරධර්ම අනුමත කරන්න රජකාලේ එවැනි දෙයක් නීතිකට වෙලා නැහැ. ඊළඟට හලතින පස්්නය තමයි තෙරුවන්සානය කලයානමිත සාමීන් වහන්සේ. සෑම වෙලාවකම සම්යදුෘෂ්ටික දෙවියන්ට පමණ පින්දෙන මම. වරමකින් යම් කරුණු කියන කෙනෙක් ගාවට ගුස් යම් කරුණක් ඇසුවෝත්. බුදුසාරණ බිඳීමක් සිද්ධ වෙනවාද. නැත්නම් ඒ කවුන කියා ඇයකිව්ව සූනයම් හෝ වෙන යම් කෙනෙක්ට පූජාවක් කරන්න කියා මා එය කරුත්. එතනදී බුදුසාය බිඳීමක් සිද්ධ වෙනවාද. මා කිසි වෙලාවක සම්යා ෘෂ්ටික දෙවියන් හැර ඉහතකි අයට මොනාඩු පාඩුවක් තිබ්බත් පින්දී නැත කියලා. පින්වන අපි ජීවත්යනකොට අපට සම්යත් දෘෂ්ටික කට්යයක්ත් මොනග හැෙනවා. මිත්‍යා දුෘෂ්ික මනස්සයොත් හබ වෙනවා. අපි මිත්‍යා දුෘෂටික මනස්සේකයා මිත්‍යා දුෘෂටිකය කළ වැදි දෙයක්ම තිය කෙනෙ කියලා උත්මේ උදව් නොකරී නැතු උදවක්්කලුත්. අප ඔහුට කරපු උපකාරවලටත් අපිට කොසල්ලත්වයෙනවා. ඒවාගේ දෙවියන් අතර වුණක් සම්ය දුෘෂ්ටික දෙවියන්ට වගේ මිත්‍යා දුෘෂ්ටික දෙවියන්ට වනත් පින් අන මෝදන්කිදීමේ වාරදයක්නය මතක තබාගන්න මිත්‍යා දුෂ්ික අයයි නිවැඇදි දැත්මට එන්නේ කියලා. ඔබේ කල්්‍යා මිත්‍ය සුරේ මිත්‍යා දුෂ්ික දෙවරුුණත් එයහ පත් මඟට එන්න පුළුවන්කම ලැබේ. එතකොට ඔබ අහලා තියෙන ප්‍රස්නයේදී වරමකින් යම් කරුණු කියන කෙනෙක් ගාවට ගුස්. යම්කවනක් ඇසුවොත්. බුදුන්සාන බිඳීමක් සිද්ධ වෙනවාද කියලා ඇහුවොත්. දැන් ඔය වරම් කියලා කිව්වාහම එක අමනුස්සයන්ගේ උතවුණේ දැන් අපි කියමු සෝමපාල කල කෙනෙක් හිටියා. එයා මැවුණක්. ඉපර්නා. පහල දෙවික් කෙනෙක් නැතම් යක්ෂේක් විදිහට. එතු ඒේ කෙනා ජීවාතින්න කෙනාට ඇවල උදවකණ. ඉතින් සෝම පාල ජීවාතය ඉන්නකොට ඇවල උදව කලානං කඩේට යනව විස්තරය ඇවිල්ලක්න ඕක මෙතන මේකයි වෙලාතියන කියලා ඒහ විස්තර කියන ඒගේ පොඩිපොඩි සහයෝගයන්දන මෙතන වරම් කෙලක කියන්නේ තවගේ පොඩිපොඩිය ටකක් විතර. ඔය ඇත්තන්ට දැනගන්න ඕනක නම්ගම් ටිකක් මොනවමොනව හරි කවුණු පොඩ්ඩක් වූවකි දේවල් විතරයි. ඒවා සාහනය යෑම තේරුමක් නෑ ඊට වඩා ඔය ඇත්තන්ට තුනුරුවන් මුළල්කරගෙන කරන්න පුළුවන් දේවල් විසාලයි. ඒ වගේම සූනියන් හෝ ව්‍ය අන්දිවිකිෙනයට පූජාවන් එහෙම කරන්න කෙළෙ ඔබට කවුඩු හරි කෙනෙ කියනව කෙලා කිවෝොත්. පින්වත්න ඔබ තුනුරුවන් ගැන. ඉතා ප්‍රබල දැනුමක් ඇතිකරගන්න ඕනේ තනුරුවන් සරණයන්නට ඕනේ. තොනුරුවන් ගැන සැක ඇති වුුණොත්. තොනුරුවන් ගැන වැදි දැක්මක් ඇතිවුුණොත්. ලෞකික සානාගමනය කලිති වෙලා යනවා. කිිලිටවුුණු සරනාගමනයෙක් නිසා ඔබට ලැබිනි ඉතාම ස්වල්පකුසලයක්. සානාගමනයට හානියක් වෙනවනං වෙන්නේ ඔබේ සානාගමනේ නැත්තටම නැතිවෙලා යන්නේ අබෞද්ධයන් විදිහට ඔබ කටයුතු කළොත්. ඒ කියන්නේ අබෞද්ධකාට්ටිය දෙවියන්ට වැඳුම් පිදම් කරමින් ඔවුන් සරණ යන්න. ඒ වගේ ඔය ඇත්තු තුනුරුවන්ට වඩා උසස් කරලා දෙවරු සලකලා දෙවියන්ට වැඳුම් පිදුම් කරමින් යන්න ගියොත් ඔබේ තුන් ඔබේ මේ තුනුරුවන් සාණෑම. අහිමි වෙලා යනවා ඒ ඒ විදිහට තේරුන්ගන්නට ඕන තුනුරුවන්සානයමට හානියක් වෙන්නේ එවිදිහටයි. දෙවියන්ට පින්හන මෝදංකධාන සිරුදිවියන්ට. ඊළඟගට අහලතියන පස්්නය තමයි තෙරුවන්සානයි අප පින්වත් සාමිින් වහන්ස කාවනික පහතා දෙන සේක්වා උත්තමූ තුනුරුවනේ අනන්තෝ ගුණ සමුදායෙන් සිහිවන වන්දනාමානකන සෑම මොහොතකම ඒවතුම් ගුණුකන්ද ගුණකන්ද දරාගත නොහැකිෝ මාගේ දෙන්තට කඳුරු නිරතුරු කඳු ලැලිනගේ. මෙ හුදෙක් සිතිවිලි ජනිතවීමකින් සිදුවන කියාවලි අපම නද්ද. එසේවීමින් උතුම් තුොතුරුවන්ට මාතින් නොදැනුවත්තම හෝ යම් අගෞරවයක් සිදුවේද. ඔබහන්සේට මාගේ පාදාභිවන්ධනිය නමස් කාරීවේවා කියලා. පින්වත්නී ඔය ඇත්තන්ගේ සද්ධාව නිසා ඇතිවන සතුට කඳුළුවේ. තුනුරුවන්ට හානියක් වෙන්න ඔබට ලොක කුසලයකුත් එක්ක ඔය ඇත්තන්ට ඔ යහපත අක්සිත්ත වෙන්නේ. ඔබේ සත්ධහා ඔබේ ප්‍රඥාව සහර උදවියගේ දිනතින් කඳුලි වැකිරීමේ ප්‍රකට වෙනවා. මේක දේශය මුල්කද ගත්ත කඳුලි වැකිරීමක්නේ මේ සද්ධාව. මුල් කරගත්ත පින්වන ස්වභාවීම සිද්ධවන ඇතත්ත්වයක්. ඒක ස්වභාවික මනුස ධර්ම දියලුවීමත්යක ඇතිවන ස්වභාවයක්. ඉති වන්දනාකන හැමවිලාකම උතුම් ගුණකඳ දරාගත නොහැකිව ඔබේ දීන්ට නිතල කල්ලල් නැගෙනවා කියන්නේ ඒ බේ සත්පුරුස ගුණ දරමවල ස්භාවයක්. එහි ගැන කිසිදු ගැටලුවත් චතයක් ඇතිකර ගන්න ඇතුව ඔය පුුණ්‍යවන්තව ඥාන සම්පයුත්තම තිහේතුක බලවත් කුසාසි ඇතිවම වන්ධනාමානාද. පින්කන් සිද්ධ කරගෙන දෙදලෝ තිියුණව සලසගන්න ඊළඟට අහලතිෙන පස්්නය තමයි අවසරෑ ගෞරවණිය ස්වාමින් වහන්ස බෞද්ධ බිස්සූන් වහන්සේ නමකට ගුරුවරයෙක් නැතිද උන්වහන්සේලාගේ ගුරුවරයා ගෞත බුදුපියාණන් වහන්සේ නොවීද අපගේ සාාස්තූන් වහන්සේ වන ගෞත බුදුපියාණන් වහන්සේ යම් දහම් කවුණක් දේශනා කරද්දී කොතන දීවත් දීර්ග විග්ञා කර නැතිද. ඒ ඒ පුද්ගලයාන්ට සියල්ල පත්යක් සලය සවබෝධ කරගැනීමට ඉඩ සලසා දුනිද. පහදා දුන මැනැවි ඔබහන්සේට නිදුක් නිරෝගී චිතජීවනය ලැබීවා. නිර්මල බුදු දහම අපට කියා දෙෙන මහා සංගරත්නයට අපගේ නමස්කාරී වීවා. පිින්වත්න පැවිදිියෝ සැනකීම ආචරියෝ මේ බන්තඒ හෝහි උපච්චායෝ මේ බන් ඒ හෝහි ආචාර උපාද්‍යයන් වහසල පත්කර ගන්නවා. පැවිදිිවන පින්වත් ස්වාමන් වහන්සේ නමකට ආචාරයන් වහස මගනැත්තන් ගුරුවරයකිඉන්නට ඕනේ. ආචාර උපද්‍යයන් වහන්සේ නමක් අනිවාරයෙන් ඉන්නට ඕනේ. ඒ පැවිදෝ ස්වාමින් වහන්සේ ගීත් ආච්චාර් උපාද්‍යයන් වහන්සේගේ ශාස්ත්‍රෝන් වහන්සේ වෙන්නේ භාගිවතුන් වහන්සේ. ඒ භාගවතුන් වහන්සේ තමයි එකම ශාස්තෝන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලතියෙන් ධර්මයේ දැනගත්ත ආච්චාර් උපාද්‍යයන් වහන්සේ අර නොදන්නා පැවිදි කරපු දරුවාට ගුරුවරයා වෙලා ඒ උගන්නන්නට ඕනේ ඒ කියල දෙන්නට ඕනේ. එතට බිස්සුන් වහන්සේ නමට ගරුවරෙක් නැද ඇයි නැත්තේ. චලපද්‍යානාසින් ගුරුවරයකින් න්නවා. උන්වහන්සේලාගේ ගුරවරයා ගෞත බුදුජාණන් වහන්සේ ද. සියලුම සිස්සෙයින්ගේ සසිස්සයන්ගේ ගුරුවරුන්ගේ සියල්ලගීම ඒ කාන්ත ශාස්තුූන් වහන්සේ ඉල්ලොහුතුරා බුදුරජාණන් වහන්සේ සාරාසංග කලපලයක්ෂයක් පාරමී දම්පුරා ලෝතුරා සම්මා සම්බුද්ධත්තියට පත්තුව අපගේ. ආන්තිමත්තුලූකුඩ ුදුරජාණන් වහන්සේ තමයි සාාස්තූන් වහන්සේ ඒ ශාස්තුන් වහන්සේ දේශනා කළ උතුන්සි, සද්ධර්මී එයාකාරීම දැනගන්නා ආ්චාරිපාතයන් වහන්සේ ලාසිස්ස ඉන්ම ඒ වගින් සන්නද්ද කරමින් ඔවුන්ගේ දෙලුවති වුණ සලස වනවා. ඔබේ ඒ පස්නමි ඊලං කොටස අපගේ ශාස්තෝන් වහන්සේ වන ගෞත බුදුපියාණන් වහන්සේ යම් දහම් කවුුණක් දේශනා කර අද්දී කොතනදිවත් දීර්ධ විග්‍රහයක් කර නැත්ත. ඒ ඒ පුද්ගලයාන්ට සියල්ල පත්්‍යයක් සලෙ සවබෝධ කර ගැනීමට ඉඩ සරසා දුනිද. ඕ පිංුවත්න භාගවතුන් වහන්සේගේ දේශනාව සාමුක්කංසික දේශනාසා සාමාන දේශනනා විදිර කොටස් දෙක්කටේනවා. එතන වඩා වැදගාතිය සාමුක් අන්සික දේශනාව. තමන් වහන්සේ ඉදිරියට පැමිණිය හෝ භාගිවතුන් වහන්සේ විසින් යම්තනකට වැඩම කළහ අවස්ථාවේදී ඒ අයගේ. පෙරසරීනම් පැවත්න හේතු සම්පත් හේතුකතාත්්‍යයන් සියල්ල පරිසා කරලා, දැම්පවතින චිත්ත සන්තතියටට් කමානු කූලව ගැඹුරුතත්තයට අරගෙන. බුදුරජාණන් වහන්සේ ධානකතා සීලකතා විදිට දේශනා කරනව පින්වුවත්න අනුපිළිවල කතාවක් ආනුපු බ්බි කතාවක් සාමුකන්සික දේශනාවක්. ඒ කුඩාක් දීර්දකයි. බුදුරජාණන් වහන්සේ දවල්දාානීම් පස දේශනා කරන ධර්ම දේශනාව දීගනිකාය තරන්. මජව නිකාය තරං විසාලයි. සවස දේශනා කන ධර්ම දේශනා සංයුතනිකායි අංගුත්තනිකාය පොද්ෙක තරන් විසාලයි. ඉතිං භාගවතුන් හරි සෑම දවසකදීම ඒවගේ දීර්ග ධර්ම දේශනාවන් පැවැත්තුවා. බුදුරජාණන් වහන්සේ කොටනකවා දීර්ග විග්‍රහයක් කල නැද්ද කෙලැහුවත් දීර්ග විග්‍රහයක් කළ. ඒ පුද්ගලයාන්ට සියල්ලම පත්තයක් සලෙස අවබෝධ කරගන්නට ඉඩ සලසාදුන් අද බුදුරජාණන් වහන්සේගේ ස්වභාවයම. ඒකයි උග්ග අ විපයත්ත නීය පද පරම් පුදගල ස්භාවය. අනුව භාගිවතුන් වහන්සේලා දීශනා කරන්න එකේ පුද්ගලයින්ක ඉන්ය බල්ධර්ම දර්ණි වලා තියෙන හැටියට ධර්මාබෝධී ලැබීම උදෙසාමායේ. ඊළඟට අහලතියෙන පස්නය අවසරය ස්මින් වහන්සේ යම්කිසි පිනක ඇති ආනිසංස දැනගෙන එම ආනිසංස බලාපපුරොත්තුවෙන් සසරගමන කෙටිකර ගැනීම සඳහා පතා පින්කිරීම වර ද්ද. අප යම්කිසි පිනක් සිදුකරනවිට. මහත්වල මහානිසංස ලැබෙන හැත්තිියට එම පින්ංකම කරන්නේ කොහොමද පිනක් කර්නවිට යම්කිසි පාර්ථනාව සිදු කළයුද්ධ. නැතිනම් ආනිසංස නොැබෙන්නේද ස්වාමින් වහන්ස පහදා දෙන්න කියලා. යම්කසි පින්කමක, ඇති ආනිසංස දැනගෙන එම ආනිසංස බලාපුරොත් තිෙන් සසර ගමන කිතිකර ගැනීම පතා පින්කිරීම වරදද්ද කියල ඇහවෝත්. යම් කිසි පින්කමක ආනිසංස දැනගෙන ඔය ඇත්තුූ ඒ පින්කම කරනවානං ඔබට මහත් පල මහානිසංස ලැබෙනවා. මොකද පිියෝජනාදී දැනගෙන කර්ම විපාක විශ්වාස කරමින් සම්මාධිට්්‍යිය ඇතිව ඔය ඇත්තුූ චිත්තසන්තතිය ප්‍රබලව තබාගෙන කිසිුදු සැසංකා ගැට්ටුවකින් තොරව තිහේතුක තත්ත්ේ බලවත් අතියාගෙන ඒ පින්කම කරන හින්දා. සසර සැපවත් වෙනවා. පයෝජෙන් ලැබෙනවා. ඒවාගේම ඔය ඇත්තෝ ඒ පින්කමේ දීමාරමුණු කරනවනන් අනේ මට නිවන්දකින්දට මම්මේ මහත් පල මහාණසංස ලැබෙන විදිහට කරගත්ත පින්කම් උපකාරවීවා කියලා ඔය ඇත්තන්ට ඒ කාන්තයේ නිවන්දකින්නත්ේ උපකාර වෙනවා. කර්න පින්කමේ ආනිසංස දැනගෙන දෙලෝ ප්‍රයෝජන තක ඔය ඇත්තෝ නිවනත් අරමුණ කරගෙන ඒ පින්කම් කරන්නට ඕනේ. අපි අම්කිසි පින්ක්. කර් සිදුකන විට, මහත්ඵල මහහානිසාංස ලැබෙන හැටියට ඒම පින්කම කරන්නේ කොහමද. පූරමුංචන අපර බජීත්නා බලවත තබාගෙන කරනදේ පින්වර්ත්නිි ඔයත්තුෝ. කුසාසිෙත් ඇතිවොම කරමින් සිල්රකිමින්, සිල්රකිමිින් කුසලයම් බලවත්ද යම්කිසි පුුණ්‍ය කරමයක් ඔය ඇත්තු කරනවානම් ඔබට මහත්පල මහානිසංස ලබන්න පුළුවන් ප්‍රයෝජනාදිය සලකා කරන හින්දා. එන්සා සිල්වත්ත ගුණවත්ව යහපත්ත දෙලෝ වැඩ උදෙසා ඔය ඇත්තුව අවස්ස කටීු සිදු කරන්නට ඕනෑ. නිනක්කන විට යම්කිසි පාර්ථනාවක් කල යුද්දොයි නිවන පරථනාකන් නිවන අරමුණුකන් නිවන මරමුණු කරගෙන ඔය පුුණ්‍යවන්තයෝ පින්කන්සිද්ධ කරන්න ලෞකික දේවල් නම් පතන්නේ පාතකොට ඇතිවෙන ලෝබ මූලසිත් ලෝභ මූලසිත් අකු සල් වෙනවා පින්කමාතරී අකුසසිත් ඇතිවීම ඔය ඇත්තන්ට ලැබෙන පටිඵල දුරුවල වෙන්න හේතුවක් ඔය ඇත්තුෝ නිවන අරමුණු කරන්න නිවන් දකින්නට බෑ සතරාපායේ නිවන් දකින්න බෑමිනිසුන් අරන් ගොල් බේීම. දිවමන් කාලය ඇතන් ජීවමාන කාලයේ වගේම නොවනට ඔය ඇත්තන්ට දැංුවය ඇත්තන්ට ඇහෙනවද. ම පස්නේ නැවත කිය කියන්නම් තෙරුවන් සාණයි පංවත් සාමන් වහන්ස මා වයසවුරුතු හතලිස් හතක් වන දැන්ට නිරෝගීව පසුවන අවුවාහක ගිහිපුරු සේකි. දසක කීපයක් පුරාම නිතිපතා සද්ධර්මය සවනය කරමින් හැකි උපරිමේම ධාර්මික ජීවිතයක් ගෙවීමට උත්සාහ කරමින් සිටිමි. බෞුදු විසිදේක කාලයක් පුරාවටම නිර්මාන් සහාර පමනක්ගනිමි. මාවිසිෙන් අසන් ලදහා කියවන්ලද ධර්මය නිසා මේ දුක්ෂහිත සසරගමන මේ පවේදීම කෙලවර කර ගැනීමට අධිතංකරගෙන සිටිමි. ම හට උබහන්සේ වැනි ධර්ම දර විනේ දර ස්වාමින්න් වහන්සේ නමක්ගේ උපාධ්‍යායත්තයෙන් පැවිදිබී මේ සසර දුක කෙලවර කර ගැනීමටත්. මගඵල සාන්ත වූ නිර්වාණසුවේ අවබෝධ කර ගැනීම සඳහා. ආර්‍යගත පැවිරිජීවිතයක් ගත කිරීමටත් අවස්්‍ය පවති. මාහට බවහන්සේගේ ආරන්න සේනාසනයේ තුළ පැවිදිවීමට අනුකම්පාවෙන් අවස්ථාවක් ලබාදිය හැකිද. ඔබහන්සේවම සම්බන්ධයෙන් පුද්ගලිකව සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් මහට අනුකම්පාවෙන් තන් වන සේක්වා ඔබහන්සේට උතුම් වූ නිර්වාණ සුවය මේ භවයේදීම අවබෝධ වීවා කියලා. සත්පුරුස පිංවර්ත්නී සසරින් එගොඩවන අධිස්ටානයෙන් ඔය ඇත්තු කටයුතු කර ගන්න. පියට තෙත්වට පැවිදිුවෙන් අවස්ථාව තියෙනවා ඇනමුත් පිංවර්ට් නේ පැවිච්ජී විති හිතන්තරන් ලේසි නැහැ. ඒකට හේතුව තමයි ගිහි අයගේ ඇවතුම් පැවතුම්වලින් ඇත් වෙලා පැවිච්ජී විතය වෙනම සකස්කට ගන්නවා කියන එක ලියෙසි පහසු කටයුත්තක් නෙමේ. විශේසේම පැවිජූ ගමම්ම දුස්කර අවදියක් වෙනවා තමන්ග හිතේ වෙනස්ස. ඇ ගිහිජීවිතය තියන සියල්ු බැඳීම්වලට වඩ හාත් පසම වෙනස් ගමනක්. ඉතින්දී පින්වර්ටනී හරි දැඩී ඉඩෝරයක් වගේ. ව ආහාරපානී දුන් හිටුම් ඔක්කොම ඇ තමන්ට වෙනදා තිබ පුරුදු ක්‍රමේත නෙමේ තියෙන්නේ. පැවිජීවිත හරිම සොන්දර පුත්තුම නිරාමිස පීත ඇති මේේ ලෝක තියෙන සුන්දරම තැන පැවිජීවිතේ ඒ පින්බර පැවිජීවියට ඇතුළත් එන්නට ඔය ඇතු උත්සාහවන්තව කටයුතු කණය බොහොම අගේ කදනවා අපිට සහයෝගේ ලබා දෙන්න පුළුව අංගබට බින්දුවඇ හතයි හැතයි හයයි. හරසි අනුවයි හර සැසූ නවයකින් දුරකත් ලංකේට පණවිඩත් තියන්න. ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ පින්වා සාමින්වහසිට නමස්කාරවීවා. බුද්ධ පූජාවේසා සැබෑලෙස්ට ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජාකරන් ලද දානී වෙන සක්තිබීද තිරුවන්සානය කියලා. ඔය ඇත්තන්ට ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජාකන දානයත්. ඒවාගේම ජීවමාන සංඥාවෙන් වර්තමානයේදී පූජයකන ධනයත් ලොකු වෙනසක් ලැබෙනවා. පූරචීත්නා මුංචන අපරචීත්නා අනුවයක වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ තතිස්මහා පවස ලක්ෂනාදී දකිමින් ඒ ඉදිරිපිටම ඇත් බහෝම සදධාවෙන් භක්තියෙන් ගෞරවෙන් ධානය පූජා කර අදදිි දැංඔය ගෙවල්ල පුංචිපුංචි හන්ඩුවලට බෙත්නාවගේ නෙම පින්වර්ත්නි බොම භක්තියෙන් ගෞරවෙන් ඔය ඇත්තු කරවා. ඉදිරිපිට ගිහිල කරන පුද පූජාවල්, ඔය ඇතු බොහම බත්තියෙන් ගෞරවෙන් සිද්ධ කනපාවඩ. එලින් බොහෝම ගෞරවෙන් වැද නමස්කාර කරමින් පුද පූජා පවත්තමින් ඔබ කටයුතු කරනවා. එතින්දී ඒ ඇතිවන පූරමංචන අපට චේතනාවලට මහත්පල මහන සංස ලැබෙන වගේීම. භාගවතුන් වහන්සේකින් බුදධාන මෝදනා විදියට ඔබට සවනය ක ලැබෙන ධර්ම දියසනා ඔබ රහතන් වහන්සේ නමක් බවටඋනත් පත්කරවන්නට පුළුවන් තරම් ප වල වෙනවා. බුද්ධ පූජාවගත් තර පැස්සේ පර්තමානයේ දී සබුද්ධ බුද්ධ පූජා බුදුරජාණන් වහන්සේට පූජා කන පූචා එයත් අතිසෙහිම මහත්වල මහනිසංසේ වෙනවා හබැයි ජීවමානය වැඩයින්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී පූජා කරන හා සමානෝම නෙමී. ඊළඟට අහලතියෙන පස්නය සාමින් වහන්සේ. පංචි උපාදා නස්කන්දිී අනිත්‍ය දුක් අනාාර්ම වන්නේ කසේ දැයි අනුකම්පාාවෙන් පහදා දෙන සේක්වා. පිංවනී රූපූපාදා නස්කන්දී වේදනූපාදා නස්කන්දේ, සංඥපාදා සංකාර්ුපාදා විඤ්ඥානුපාදා නස්කන්දී කියනමේ රූපවීත්නා සඥා සංකාර විඤ්ඥාන හීතුවන්ගෙන් හටගන්නේ. චිත්තාසන දාහතක් ආයුකාලයක් ඇති රූපස්කන්දේ. කුඩාචිත්තාන පනස්සේ කායුකාලයක් තියෙන ධර්මතාවයක්. කුඩාචිත්තාසන තුනක, මහාචිත්තාස්සන එක ආයුකාලයක්තිය නාම තරම. මේ ධර්මතා උක්කොම ගත්තහම හීතූන්ගෙන් ඇතිවෙන්නේ. ඉතින් හීතුන්ගින් ඇතුූ ගමම ිත්තස්සන් දාහතකට වඩා පවතින් නැතු රූප නැතුවේ යනවා ඒ හහිතුන්ගින් ඇතිවෙල්ලා නැතුව යනඒ ධර්ම අනිත්‍ය ධර්ම. අනිත්‍යතත්වයට නිතරම් පෙල්ලිමින් පිච පීඩාවට පත්තන් ධර්මේ දුක්ක ධර්මේ. අනිත්‍ය වූ දුක්කව වූ ඒ ධර්මවල, ආත් මේ ම විදියට ගතහැ කිසිවක් නැති ස්වභාවේ අනආත්ම තර්මය. එතකොට අනිත්‍ය දුක්ක අනාත්ම කියන තිලක්ෂනයයුක් තෑ රූපේ. ඒවගේම වීටනා සංඥා සංකාරාත්්‍යයක තියෙන වි්ඥාරී නත්තන් සිතත්තියහමයි. එයි සිතත් පින්වත්නි ඇවීත්නා සඥා සංකාර්යොත්්‍ය එක් හිීතූන්ගින් ඇතිවෙන ඇතු සැනකින්ම නැතුවිය නැතුූ නැතුූ යනස්භාව අනිත්‍යැයි. ඇතිවීම් නැතිවීම් දෙකින් නිතරම් පීඩාට පත්වන ස්භාවේ දුක්කයි අනිත්‍ය දුක්කයේ ධර්මවල මම ආත්මය සත්්‍යයා පුද්ගලය කළ කතාකළේ මොක්ත්තිකළ හොයාගෙන ගියොත් හම්බන ස්ථීර දෙයක් නැ එක අනාත්ම ධර්මයක්. මේ විදිහට ඔය ඇතුව පංචුපාදානස්කන්දය අනිත දුක් අනාත්ම වසිින් දැකියයුතුයි. විදිහට පින්වත්නී අදට නියමිට ගැටලු සියල්ලට පිළුතු ලබා දුන්න පුුණ්‍යවන්තුව ඇත්ත හැම දෙනාම. මෙතෙක් කියේලා රැස්කරගත්ත පුුණ්‍ය තරමයෝ මේක නෑදැයින අනුමෝදැන් වී වායකල සාත්නාධයක් පර්ත්වන්නේ දෙවන්ට මේපින් අනමෝදැන් වී වායකල සාත්නාධයක් පත්වන් නිවන අරමණු කරන්න. පින්වත්නී පින්වන්ත අපේ අප රැකේ පං්ඥාසාර පින්වත් පොඩි හාමුදුරුවන් වහන්ස වෙන දවගේ මද දවසීදීත් බොහෝ වෙහෙසවෙමින් මේ සියලු තාක්ෂණකාද කටයුටුසි අලසිත කරන්නට යත්න පින්වත් පොඩි හාමුුවන් වහන්සේටත් මේ උතුම් පින්බිම නිර්මාණක ජයයාල් ැත්ව මැත්නතු දරුවන්ටත් විධ රටවාල්ලර සිතන ධර්ම ගැක්තුන් ඉදිරිපත් කළ ඔබ සැමටත් නිදුක් නිදෝගී තීර්කායසම ලැබේවා. ආக்காസ്ட்டாച බുම්ම്ட்டாသ වානා ගാම හිതിකා പഞഞන්తങ අனுമෝതීතා ചදන්රക്കാන්තුुතුන් සധ തන්സனை